හරි අපි නට පටන්ගම ගෙදර මේ වෙලාවේ ඔයාගේ ගෙදර සාමාජිකයෝ වැඩ නැත්නම් විතර රයි් මගේ අම්ම තාත්තා මේ වෙලාවේ කිසි වැඩක් නැතුව නිකන් ඉන්නවා නම් විතර එන්න කියන්න. අද අපි මේ කතා කරන පාඩම මේ 10 දෙවනි පාඩම ශ්‍රී ලංකාව ජනාවාස වී ශ්‍රී ලංකාව ජනාවාස වී ශ්‍රී ලංකාව ජනාවාස වීම. එහින්ද ඔය ගෙදර ඉන්න හැමෝටම ළඟට ඇවිල්ලා වෙනදටකින් අර හැමෝම එකතු වෙලා ටීවී එක දිහා බලන් ඉන්නවා කියන පාට කුරුල්ල බලනවා වගේ රැල්ල වෙලට ආදරේ පාටකරි පාට ගුරුල්ලු පබලු උතු පබලු නීල පබලු ඔය ටෙලිනාට්‍යයන් බලනවාගේ ගෙදර සාමාජිකයෝ ඔය උදවිය එකතු වෙලා අඩගාන ගෙදර හැමෝටම පොත්පෑන් පැසල් ලෝන්න ඇවිල්ලද මෙතර වාඩිවෙලා රත්වී 10 තිහවනකම් අදමම් මේ දන්සල පවත්වනවා මේ දන්සල වෙන රැදාය මාට රයි පේපරය අතර ගන්න පේපරය සාකච්ඡා කරන ගම ඊයේ වගේ පේපරය සාකච්ඡා කරන ගමන් එ අතර මං ඔත් කතා කරන්න උන් දේවල් කතා කරන්න. ප්‍රශ්න අංක 1 ශ්‍රී ලංකාව ජනාවාස වී ආසන්න වශයෙන් දැනට වසර කොපමණ කාලයක් වේද? ශ්‍රී ලංකාව ජනාවාස වී අපේ රට ජනාවාස වෙලා අවුරුදු කීයක් වෙනවද කියලා අහනවා. අපි කොහොමද දන්නේ? මම කොහොමද දන්නේ? මම කොහොමද ඔය දන්නේ මේ රට මනුස්සව සෙට් එකවද කියලා? මම දැක්කද? මන් දාරා මේක බංගුලිය අප්පගේ ප්‍රශ්නයක් නේ. මන් දාරා අපෙන් අහනවා ලංකාව මනුස්ස වාසයක් වෙලා අවුරුදු කීයක් වෙනවද කියලා. මන් දාරා. ඉතින් මන් දාරා මං අපි හිටියේ අපි දැක්කද? අපි කොහොමද කියන්නේ මන් දාරා? මෙතුක බිමන් දියු. ජනාවාස වෙනවා කියන්නේ මනුස්ස වාසයක් වෙනවා කියන එක. රයිට්. මං පාඩම් පටන් ගන්න කලින්ම කිව්වා ගෙදර හැමෝටම කතා කරන්න අද මෙතනට මේක සුපිරි පාඩමක් මේක පට්ටම රස පාඩමක් ජනාවාස මනුෂ්‍ය වාස පුතේ ලෝකේ හැම රටක්ම ජනාවාස වෙලා තියෙන්නේ මේ ලෝකේ හැම රටකටම මේ මාතෘකාව පොදු මේක ලංකාවේ ඉතිහාසයට බල පාඩමක් විතරක් නෙමෙයි ඉන්දියාවේ ඉතිහාසය ඉගෙන ගන්න පාසල් ශිෂ්‍යයන්ටත් ඉන්දියානු ජනාවාස තියෙනවා ලෝකේ හැම රටකම පාසල් විෂයමාලාව තුල ඉතිහාසය තුල මේගේ පාඩමක් ඇති. ඇති නෙමෙයි තියෙන්න ඕනේ. මෙතුක බිමන් දියු පුතේ ජනාවාස වෙනවා කියන්නේ මනුෂ්‍ය වාසයක් වෙනවා කියන එක. අර මන්දාර අපෙන් අහනවා පුතේ ලංකාව ජනාවාස වී අපේ රට මනුෂ්‍ය වාසයක් වෙලා දැනට වසර කීයක් වෙනවද කියලා අහනවා. මේකට උත්තරේ දෙන්න පුළුවන් කමක් තියෙන්නේ සාක්ෂි මත. ඉතිහාසය කියන්නේ විද්‍යාවගේ නියමයන් ගොඩ ගන්න පුළුවන් විශයක් නෙමෙයිනේ. මං ඊයේ පුතාට කිව්වා. ඊයේ මම මේ හැමෝටම පැහැදිලි කරලා දුන්නා. මේ විෂය ඇතුලේ ඉතිහාසයේ විෂය ඇතුලේ විද්‍යාත්මක මූලධර්ම වගේ නියමයන් ගොඩ ගන්න බෑ. ගුරුත්වාකර්ෂණීය නියමයක්. ඒක වෙනස් වෙන්නේ නෑ. ඒක වෙනස් කරන්න බෑ කාටවත්. ගලක් උඩ දැම්මොත් බිම වැටෙනවා. ඒක ෂුවර්. ඒක නියමයක්. එක නියමයක් එක විද්‍යාත්මක සනාථ කරලා ඉවරයි. එක වාදයක් නෙමෙයි. වාද කරන්න බෑ ගුරුත්වාකර්ෂණයක් නැහැ කියන එක වාද කරන්න බෑ එක නියමයක්. එකයි එකයි එකතු කරාම උත්තරේ දෙකයි කියන එක නියමයක්. එක වෙනස් වෙන්නේ නැහැ. එක සනාථ කරලා ඉවරයි. ශ්‍රී ලංකාව ජනාවාස වෙලා අපේ රට මනුෂ්‍ය වාසයක් බවට පත් වෙලා අවුරුදු කීයක් වෙනවද? අපිට නියමයන් ගොඩන ගන්න බෑ. හරියටම ෂුවර් කරලා ස්ථිරවම කියන්න බෑ මගේ රත්තරන් පුතේ. හැබැයි නිගමනය කරන්න පුළුවන්. I understand. නිගමනය කරන්න පුළුවන්. අපි නෙමෙයි නිගමනය කරන්නේ පුරා විද්‍යාඥයෝ. අපි කැනීම් කරන්නේ නැහැ නේ බං. අපි උදේට නැගිටිනෝ. දඩුණ්ඩ බඩ ගන්නෝ. ඉස්කෝලේ යනෝ. ආයෙනෝ. ක්ලාස් යනෝ. ක්ලාස් අල්ලගෙන ඉඳලා රැඩ තින තෙල් නාටක එක ඔක්කොම පොලි පිට බලන් යනෝ. පාට කුරුල්ලු රැල්ල වල්ලා රැල්ලට රැල්ල වෙලට ආන්දරි. සේරම බලන් ගිහින් හැමදාම ඔය එකම ෂෙඩියුල් එකම දිනචරියාව නේ බං. අපි කැනීම් කරන්නේ නැහැ නේ මෙතුජි. කැනීම් කරන්නේ පුරා විද්‍යාඥයෝ.
පුරාවිද්‍යාත්මයාට තමයි මේ සම්බන්ධයෙන් ඉවතියෙන්නේ එයා කරන පුරාවිද්‍යාත්මක කැනීමලින් ලබාගෙන දත්ත සාධකත් එක්ක එයාගේ පර්යේෂණත් එක්ක විද්‍යාත්මක කාල නිර තොරතුරුත් එක්ක එයාට ඉවතිනවා එයා නිගමනය කරනවා අපේ රටේ දක්ෂ පුරාවිද්‍යාව අපේ රටට දක්ෂ පුරාවිද්‍යාවක් තියෙනවා ලංකාවේ දක්ෂ පුරාවිද්‍යාත්මක මහතුරු ඉන්නවා මේ අපේ රටේ තියෙන පට්ට මොළකාරයෝ ටික අපේ රටේ ඉන්න ජාතික මොළකාරයෝ ටික මේ පුරාවිද්‍යාත්මක ටික අවුරුදු ගාණක් තිස්සේ කැනීම් කරලා අපේ රටේ තියෙන පුරාවිද්‍යාත්මක මානව තොරතුරු හදාරලා එයාලා නිගමනයකට එනවා ලංකාව මනුෂ්‍ය වාසයක් බවට පත් වෙලා අදට අවුරුදු 125,000 විතර වෙනවා කියලා අම්මට කියනවා අවුරුදු 125,000 කියන්නේ අපෝ පට්ට දෙවන්ත කාලයක් අවුරුදු 100,000 මේ මේක සීරියස් ගන්න මේක විහිළුවට මිහිනා වෙන්න එපා අවුරුදු 125,000 අවුරුදු 100,000යි තව 25,000යි එහා මේ රටේ මානවය ඉදලා තියෙනවා ඔන්න පළවෙනි ප්‍රශ්නට උත්තරේ පොඩක් ලියන්න එපා කවුරුත් ලියන්න එපා පුතේ දැන් මේ උත්තරේ ලියනකොට අපි ලියන්න ඕනේ විදිහක් තියෙනවා ආසන්න වශයෙන් කියන එක අනිවාර්යෙන් යූස් කරන්න මොකද දැන් මෙතුජ අවුරුදු 125,000කට පෙර කියන එකයි ආසන්න වශයෙන් අවුරුදු 125,000කට පමණ පෙර කියන එකයි අතර ඒ දෙකේ වෙනසක් තියෙනවා රයිට් ඔය අන්තිමට කොණ්ඩෙ කැපුවේ කවද්ද ෂුවර් එකා කියනවා හරියටම දවස් 5කට කලින් මම කොණ්ඩෙ කැපුවා ෂුවර් නැති එකා කියනවා ආසන්න වශයෙන් කොහොමද සති 3කට විතර කලින් මම කොණ්ඩෙ කැපුවා අන්තිමට නෑ කවද්ද ෂුවර්ම එකා කියනවා මම අන්තිමට නෑවේ ගිය මාසේ පොයේට උට ෂුවර් ඌ එදේ පොයෙන් පස්සේ නාලම නෑ රයිට් ඌ ගිය මාසේ පොයෙන් පස්සේ නාලම නෑ සුදු එන්න ඌ ෂුවර් කරනම කියනවා මම අන්තිමට නෑ ගිය මාසේ පොයේ වෙසක් පොයේට නෑ ෂුවර් නැති එකා කියනවා මට හරියට මතක නෑ ගිය මාසේ වෙසක් පොයේට කලින් ඕන හොම් නෑ වර කොහොමද දැන් මාසයකට ආසන්න වශයෙන් මාසයකට කලින් දැන් ඔකට තේරෙන්නේ මගේ රත්තරන් පුතේ දැන් ඔය දෙආකාරයකින් මේක අවුරුදු 125,000කට පෙර තියෙනක සහ ආසන්න වශයෙන් මේක අවුරුදු 125,000කට පමණ පෙර තියෙනකොට එතන දෙආකාරකින් කියවෙන්නේ. ඔයා පුරුදු වෙන්න මේ ප්‍රශ්නට උත්තරේ දෙන්න මෙන්න මේ විදිහට ආසන්න වශයෙන් අපිට මේක බං පුරාවිද්‍යාත්මකව මේක පුරාවිද්‍යාත්මක නිගමනයක් තමයි. පුරාවිද්‍යාත්මය මේක කියනවා මේක නිගමනයක් විතරයි. මේක වෙනස් වෙන්න පුළුවන්. අපි මේක නියමයක් නෙමෙයි පුතේ මානව පරිණාම වාදය ඉදිරිපත් කරපු චාල්ස් ඩාවින් මහත්තයා හරි නිහතමානී චාල්ස් ඩාවින් මහත්තයා කියන්නේ මේ චාල්ස් ඩාවින් බං ඩාවින් චාල්ස් ඩාවින්නේ ලෝකෙට මානව පරිණාම වාදය ඉදිරිපත් කරන්නේ මිනිස්සයා මිනිසා බිහි වුණේ වානරයෙක්ගෙන් කියන එක ලෝකෙට මුලින්ම ඉදිරිපත් කරපු විද්‍යාඥයා තමයි චාල්ස් ඩාවින් මේ ඩාවින් මාමා චාල්ස් ඩාවින් මාමා හරි නිහතමානී මන්දාරා ඩාවින් මහත්තයා කිව්වා මම මේ උඹලට කියන දේ මේක වාදයක් විතරයි මේක නියමයක් නෙමෙයි උඹලට පුළුවන් නම් මේක විශ්වාස කරපල්ලා බැරි කට්ටිය ප්‍රතික්ෂේප කරලා පදිස් ප්‍රශ්නයක් නෑ මේක වාදයක් විතරයි මානව පරිණාම වාදය කියන්නේ මේක ඇත්ත වෙන්න පුළුවන් බොරු වෙන්න පුළුවන් මේක මම හොයාගත්තු දෙයක් උඹලත් මේකන පරීක්ෂණ කරලා බලපල්ලා මං කියන එක තේරුණා නම් හාට් එකක් දා මම කියපු දේ තේරෙන කට්ටිය හාට් එකක් දෙන්න පුතේ මානව පරිණාම වාදයට ඇයි වාදය කියන්නේ? ඒක නියමයක් නෙමෙයි. ඒක ගුරුත්වාකර්ෂණය වගේ ඒක නියමයක් නෙමෙයි. එයා කියනවා මේක වෙනස් වෙන්න පුළුවන්. මේ මම හොයාගත්තු දෙයක්. රයිට්. පුතේ. එතකොට ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාඥයෝ මේ රටේ ජනාවාස පිළිබඳව දැනට ගොඩාක් පර්යේෂණ පවත්වලා තියෙනවා. එන ඇත්තටම ලංකාව මනුෂ්‍ය වාසයක් බවට පත් වෙන්නේ අපිට ප්‍රශ්නයක් නේ. මේ රටේ මුල් මිනිස්සු කවුද මේ අපි ජීවත් වෙන මේ රටේ මේ දූපතේ මේ ඉන්දියන් සාගරයේ මේ අහඹු ඇටේ මේ ඉන්දියන් සාගරයේ කියන මේ දූපතේ මේ ලංකාවේ මේ වර්ග කිලෝමීටර් 65610 ඇතුලේ කවුද හිටපු මුල් මිනිස්සු සෙට් එක කවුද මුල්ම මිනිස්සු යාළ අවුරුදු කීයකට කලින්ද හිටියේ ප්‍රශ්නයක් තියෙනවා කොහෙන්ද පැවතගෙන අපි කාගෙන්ද අපි විජයගෙන්ද නෑ සුදු විජයගෙන් පැවතගෙන ඉන්න ඇති. හැබැයි විජේරතුමා ලංකාවට එන්නත් කලින් මේ දූපතේ මිනිස්සු ඉඳලා තියෙනවා. මම ඔබට මෙහෙම දෙයක් කියන්න. හරි. හරි මම ඔබව අමාරු විදන්නේ නැහැ. මම විජේරතුමා. විජේ ඇතුළු පෙරිස ලංකාවට එන්නේ මෙතුජ මීට අවුරුදු 3000කට විතර කලින්.
විජේ කුමාරයා ලංකාවට එන්නත් අවුරුදු ලක්ෂයකට කලින් මේක මිසු විජේ කුමාරය ලංකාවට එන්න තවුරුදු ලක්ෂකට කලින් විජේ කුමාරය ලංකාවට එනකොට ඉටත් අවුරුදු ලක්ෂකට එහා මේ රටේ මිනිස්සු මෙර එල ඔය තේරෙන ලස්සන්ට ඔය තේරෙන බොහොම ලස්සන්ට ඇයි අපෝ තොපෙල ස්කූල් ඉතිහාස පිටේ කට් කරන්නේ ඇයි කට් කරන්නේ කට් කරන්න එපා රයිට් පුතේ එතකොට විජය රජතුමා ලංකාවට එන්න කලින් මේ රටේ මිනිස්සු ඉඳලා තියෙනවා මිනිස්සු ඉඳලා තියෙනවා කුවේණිය කියන්නේ මේ රටේ හිටපු ස්වදේශී කාර කුවේණිය විජයත් එක්ක ආපු කෙනෙක් නෙමෙයිද බං කුවේණිය විජයත් එක්ක ආව නම් ඉඳලා ලව් කර කර ඉන්න ඕනේ නැහැ නේ පස්සෙන් අබම දුවන්න ඕනේ නැහැ නේ රයිට් කුවේණිය විජයත් එක්ක ආපු කෙනෙක් නෙමෙයි විජය එනකොට කුවේණිය මේ රටේ හිටපු කාන්තාවක් බව මහා වංශය සඳහන් කරනවා රයිට් උනේ හෙළිදරව්වා හෙළිදරව්ව කුවේණිය කියන්නේ විජය කුමාරයා එනකොට මේ රටේ හිටපු ස්වදේශීය කාන්තාවක් කුවේණිය කියන්නේ කවුද අපේ ප්‍රශ්නය කුවේණිය එතකොට කොහෙන්ද පැවතගෙන ඉන්නේ කුවේණිගේ තාත්තා කවුද එතකොට කුවේණිගේ සීයා කවුද එතකොට කොහොම පස්සට යන්නේ සිද්ධ වෙනවා කුවේණිගේ පරම්පරාවෙන් පරම්පරාවට පිටිපස්සට ගියාම එතකොට අපිට අපේ ප්‍රශ්නයක් තියෙනවා කවුද පුතේ මේ රටේ මුල්ම මිනිස්සු එයා කවුද කුවේණ ආවද දැනට තියෙන සාක්ෂි අනුව සාක්ෂි මං ඊයේ කරපු පාඩම මූලාශ්‍ර. ඊ අපි පාඩමක් කරානේ ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍ර. මම ප්‍රශ්න 55 සාකච්ඡා කරේ. ඉතුරු ප්‍රශ්න වලට මං හැකි ඉක්මනින් පුළුවන් තරම් ඉක්මනින් ඒ ප්‍රශ්න වලට උත්තර මං හෙට වෙද්දිවත් ඔයාලට ලැබෙන සලස්සනවා. පටන් ගත්ත ගමන් ඔයාලට වෙන ගේමක් දෙන්නේ මේ පාඩම වාගේ ඔළුවට දාන්න. රයිට් මේ 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 බෙහෙතක් මං ඔයාලට විදින්නේ. මේ බෙහෙත විද්දර පස්සේ මං දාරා ප්‍රශ්න වලට උත්තර පටපට කරලා සාකච්ඡා කරන් යනවා. අපි ඊයේ කතා කරා ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍ර ඉතිහාසය ඉගෙන ගන්නකොට අපිට තොරතුරු ලබා ගන්න පුළුවන් දේවල් වලට පින මූලාශ්‍ර ඒව සාක්ෂි ඒව සාක්ෂි මූලාශ්‍ර කියන්නේ පුතේ සාක්ෂි සාක්ෂි නැතුව ඉතිහාසය ගොඩනගන්න බෑ සාක්ෂි ඕනේ එතකොට දැනට ලංකාවෙන් හම්බ වෙච්ච පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව ශ්‍රී ලංකාව ජනාවාස වෙලා ආසන්න වශයෙන් අනිවාර්යයෙන්ම ආසන්න වශයෙන් කියලා කියන්නේ අපි නියමයක් නෙමෙයි මේ ගොඩනගන්නේ නිගමනය අපි මේ ගොඩනගන්නේ නියමයක් නෙමෙයි පුතේ නිගමනයක් ආසන්න වශයෙන් මීට වසර 125,000කට හරිනේ මගේ සංඛ්‍යාව 1.25යි බෝල 3 රයිට් ඕකේ ආසන්න වශයෙන් වසර 125,000ක් පමණ වේ ආසන්න වශයෙන් වසර 125,000ක් පමණ වේ ඔන්න පළවෙනි ප්‍රශ්නෙට ලැබුණා දැන් පුතේ උත්තරේ ලියන්න පළවෙනි ප්‍රශ්නෙන් අහනවා ශ්‍රී ලංකාව ජනාවාස වී මතක තියාගන්න ඔයාට ඕනේ නම් වට අවශ්‍යම නම් මේකේ තේරුම ලියාගන්න ජනාවාස වී කියන්නේ මනුෂ්‍ය වාසයක් වී කියන එක වට අවශ්‍යම නම් ලියාගන්න ජනාවාස වී කියන එකේ තේරුම what do you say meaning ජනාවාස right do you say what is the meaning of ජනාවාස ජනාවාස වෙනවා කියන්නේ මනුෂ්‍ය වාසයක් වෙනවා කියන එක මනුෂ්‍ය වාසය ආරම්භය ඒතර ශ්‍රී ලංකාව මනුෂ්‍ය වාසයක් වී ආසන්න වශයෙන් දන්ට වසර කොපමණ කාලයක් වේද අපි උත්තරේම ලස්සන්ට ආසන්න වශයෙන් වසර 125,000ක් පමණ වේ right away right පුතේ ඉන්දුවර පුරාවිද්‍යාත්මයා මේ නිගමනයට එන්න මොකක් හරියට සාක්ෂියක් තියෙන්න ඕනේ ඉන්දුවර පුරාවිද්‍යාත්මයා ලංකාවේ පුරාවිද්‍යාත්මයා කියනවා ලංකාව මනුෂ්‍ය වාසයක් වෙලා අවුරුදු 125,000ක් විතර වෙනවා කියලා පුරාවිද්‍යාත්මයාන්ට මේ නිගමනයට එන්න මොකක් හරි සාක්ෂි තියෙන්න එපා සාක්ෂි නැතුව පුරාවිද්‍යා නිගමනට ලැබෙන්නේ නැහැ මේක සාක්ෂි තියෙන්න ඕනේ පුරාවිද්‍යාත්මයා සාක්ෂි දෙන්න ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මයෝ සාක්ෂි දෙන්න දැනට ශ්‍රී ලංකාවෙන් හම්බ වෙච්ච පැරණිම මනුෂ්‍ය සාධක දැනට ලංකාවේ මෙතෙක් ලංකාවේ කරපු පුරාවිද්‍යාත්මක කැණීම් වලින් හම්බ වෙච්ච පැරණිතම කාලයකින් පැරණිතම මනුෂ්‍ය සාධක මානව සාධක හම්බ වෙන්නේ අපේ ගම්පලතේ මම ජීවත් වෙන ගම්පලතෙන් තමයි ලංකාවේ පැරණිම මනුෂ්‍ය සාධක හම්බ වෙන්නේ සමහර දේශාංග වෙන්නේ මාර්කට් එකකින් කියලා ඒ ඉතිහාසය ගැන කතා right මෙතන මගේ ගම හම්බන්තොට ඔබලා දන්නවනේ right හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තමයි ගෝදන් හාට් එකක් දාපල්ලා බලන්න හම්බන්තොට දිස්ත්‍රික්කේ තමයි මේ ක්ලාස් එකේ ඉන්නවනම් ඔය බලන් හාට් එකක් දාපල්ලා බලන්න හම්බන්තොට දිස්ත්‍රික්කේ සෙට් එකක් ඉන්නවනම් චූටි හාට් එකක් දාන් යන්න ඕන් අපේ ගම කියවෙනවා රයිට් ඒ ෆාතිමා ශීෆා මැක්ස් මනෝජ උෂේන් දෙහියත්ත කණ්ඩිය ඒතර තෝ හම්බන්තොට නෙමෙයිද දෙහිවම් මමන්ද දේශිත සඳුන්‍ය රයිට් ඔකේ හරිය හම්බන්තොට දිස්ත්‍රික්කයේ තියෙනවා පතිරාජ වෙල කියලා පොට් එකක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ
ආසියාතිකයේ පති රාජ වෙල. හම්බන්තොට දිස්ත්‍රික්කයේ පති රාජ වෙල. හම්බන්තොට දිස්ත්‍රික්කයේ පති රාජ වෙල පාඩම් කරමු. මේක පාඩම් කරන සමන්ත්‍රණයක්. මේක මේ නිකම්ම නිකන් සමන්ත්‍රණයක් නෙමෙයි. මාත් එක්ක එවෙලම වට පාඩම් කරන සමන්ත්‍රණයක්. හම්බන්තොට දිස්ත්‍රික්කයේ පති රාජ වෙල ප්‍රදේශයෙන් තමයි අවුරුදු 125,000ක් පැරණි මානව සාධක හම්බ වෙන්නේ. හම්බ වෙන්නේ ගල් මෙවලම් කීපයක්. මේ ගල් මෙවලම් හම්බ වෙන්නේ මන්දාර පුතේ අඩි 45ක් ගැඹුරකින්. සාමාන්‍යයෙන් කැණීම් වලදී ඒගොල්ලන් ගැඹුර මනිනවා. සාමාන්‍ය පුරා විද්‍යාඥයෝ ගැඹුර පව යකෝ ගැඹුර පළල සේරම හම්බ වෙන හැම දෙයකම දිග මැමිමි ගන්නවා යාලා. අඩි 45ක් ගැඹුරින් තමයි මේ සාධක හම්බ වෙන්නේ. දුවර දෙවන්ත ගැඹුරක් යකෝ ටොයිලට් වලක් බක් දැන් අලුතෙන් හදන ගෙදරක ටොයිලට් එකක් හරනකොට මම ටොයිලට් වලක් හරනකොට සාමාන්‍ය අඩි 10ක් වගේ හරන්නේ දුවර. ටොයිලට් වල ගහලා තියෙනේ මගේ පුතේ දුවර ටොයිලට් වලම ටොයිලට් වලක් සාමාන්‍යයෙන් දුවර පුතේ අඩි 10යි. අඩි 45ක් කියන්නේ මම ඒ වගේ 4 ගුණයක් එනවා. ඒ වගේ 4 ගුණයක් රයිට්. අඩි 45ක් ගැඹුරින් හම්බ වෙනවා. ගල් මෙවලම් කීපයක්. ගල් මෙවලම් කියන්නේ ගල් වලින් හදපු ආයුධ. ගල් වලින් හදපු ආයුධ ස්ටෝන් ටූල්ස්. රයිට්. ස්ටෝන් ස්ටෝන් ටූල්ස්. ඒ කියන්නේ මේ ගල් ගල් වලින් හදපු කිසියම් ආයුධ. දැන් ඔබට ප්‍රශ්නයක් එන්නේ නැද්ද? සර්. දැන් මේ ගල් මෙවලම් පුරා විද්‍යාඥයා කොහොමද කියන්නේ මේව හදපු ඒවා කියලා? ඒවා ස්වාභාවික පාෂාණ වෙන්න බැරිද? කියන්නේ ස්වභාව ධර්ම විසීම නිර්මාණය කරපු ඔය හැදිති පාෂාණ වෙන්න බැරිද? පුරා විද්‍යාඥයා කොහොමද කියන්නේ මේව කවුරු හරි හදපු ඒවා කියලා? බල ප්‍රශ්න කරපම් මගෙන් අහන්න බැරි නම් මයික් මියුට් නම් ඔබලා උඹලගෙන් හරි අහගෙන ගෙදර ළඟ ඉන්න පූසගෙන් බල්ලගෙන් හරි අහපන්. උත්තර දෙන්න. රයිට්. මෙතුජ පුරා විද්‍යාඥයා කොහොමද කියන්නේ මේවා මානවය හදපු ඒවා කියලා? මේවා ස්වාභාවික දේවල් වෙන්න බැරිද පුතේ? ඒ ගල් මෙවලම් වල හැඩේ දිහා බලනකොට පුරා විද්‍යාඥයාට තේරෙනවා ඒවා ස්වාභාවික දේවල් නෙමෙයි. ඒවා කවුරු හරි මේවා හදලා තියෙනවා. ඒ කියන්නේ ඒ ගලේ පතුරු ඉවත් කරලා, ඒ ගල් වල පතුරු කඩලා ඉවත් කරලා විවිධ ජ්‍යාමිතික හැඩෑංගකට පරිවර්තනය කරලා ඒවා ලස්සනට මෝහත් කරලා තියෙනවා. ඒවා කැපෙනවා. මිනිස්සෙගේ අතක් උනක් කපන්න බුණා. අපේ අතක් උනත් ඒ ගල් මෙවලම් වලින් අපේ හමක් උනක් කපන්න පුළුවන්. ඒ තරම් ඒවා හොඳට මෝහත් කරලා හදලා තියෙන්නේ. පිහියක තලයක් වගේ. පිහි තල වගේ මෝහත් කරපු ගල් මෙවලම්. ඔයා විශ්වාස කරන ඔයා ඇස් වලට දැකලා නැතුව ඇති පුතේ. මම දැකලා තියෙන නිසා තමයි මමත් මේ විශ්වාස කරන්නේ. ලංකාවේ සෙල්ලිපි කියන දේවල් ඇත්තද බොරුවද? ලංකාවේ තියෙන සෙල්ලිපි අපේ රටේ සෙල්ලිපි ශිලා ලිපි මේවා ඇත්තද බොරුද? මේ බලන්න යන්න පුළුවන්. ලංකාවේ ගල් මෙවලම් තියෙනවා. ප්‍රාග්ඓතිහාසික මානව ජනවාස තියෙනවා. කැණීම් කරපු සපාහියංගල ගල් ගුහා බලන්න යන්න පුළුවන්. ඒ කැණීම් පට්ට ගමුලට කැණීම් කරලා තියෙනවා. ඒ කැණීම් තාමත් තියෙනවා. ගිල ඔළුව දාන්න එපා ඩෝගල් වැටි උඹ ගන්න වෙන කඹයක් දාලා. සපාහියංගල ගල් ගුහා බලන්න යන්න පුළුවන්. කිතුල් ගල බැලිලෙන. රයිට්. ඒතකොට අපේ රටේ පැරණි සුසාන භූමි තියෙනවා කැණීම් කරපු. එතකොට පුතේ මෙන්න මේ ගල් මෙවලම් කවුරු හරි මානවය කවුරු හරි අය මේව හදපු ඒවා ඒවා ලස්සනට ගල් වල පතුරු යවලා තියෙනවා. ඒ ගල් වලට එක එක හැඩති ජ්‍යාමිතික හැඩයන් ලබා දීලා තියෙන නිසා පුරා විද්‍යාවේ මේ ගල් මෙවලම් හඳුන්වන්නේ ජ්‍යාමිතික ශුද්‍ර ශිලා මෙවලම් කියලා. ජ්‍යාමිතික ශුද්‍ර ශිලා මෙවලම් පණම් කරමු. ජාමිතික බලපන්. දැන් ඉතිහාසය තුල ජාමිතිය තියෙනවා රයිට්. ඉතිහාසය තුල ගණිතය තියෙනවා. ජාමිතික ශුද්‍ර කියන්නේ මේවා ලොකු නෑ. මේ පොඩි ගල් මේවලම්. මේ කුඩා ගල් මේවලම්. ජාමිතික ශුද්‍ර ශිලා මේවලම්. ශිලා කියන්නේ ගල් වලට. පාඩම් කරමු. අපේ රටේ ආදී මානවයන් සකස් කරපු ගල් මේවලම් වලට පුරා විද්‍යාඥයෝ කියන්නේ කොහොමද? ජාමිතික ශුද්‍ර ශිලා මේවලම්. දැනට ශ්‍රී ලංකාවෙන් හමු වෙච්ච පැරණිම ගල් මේවලම් හමුුනේ කොහෙන්ද? හම්බන්තොට දිස්ත්‍රික්කයේ පතිරාජවෙලේ. ඒ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පතිරාජ්‍ය වෙලෙන් හමු වෙච්ච ගල් මෙවලම් වසර කීයක් පැරණි වේද? 125,000. පතිරාජ්‍ය වෙලෙන් අඩි 45 ගැඹුරින් හමු වෙච්ච ගල් මෙවලම් අවුරුදු 125,000 කියලා තහවුරු වෙලා තියෙනවා විද්‍යාත්මකව. විද්‍යාත්මකව තහවුරු වෙන්නේ. මිනිස්සෙක් නෙමෙයි මේ තීරණය දෙන්නේ. විද්‍යාත්මක කාබන් කාල නිර්ණය තොරතුරු එක්ක. අනෙක ඔය සංඛ්‍යා ඔය දින මෙතුජිපුතේ ඔය දින නිර්ණ ලබා දෙන්නේ ලංකාවෙන් නෙමෙයි යුරෝපා රටවලින්. අපේ රටේ නෑ. ඔයා හොයලා බලන්න පොළව යටින් හම්බ වෙන පුරා විද්‍යාත්මක මූලාශ්‍රවල කාලය නිර්ණය කරන්න පුළුවන් තාක්ෂණික ක්‍රම ලෝකේ තියෙනවා. හැබැයි ලංකාවේ නැහැ. ඔය යුරෝපේ සාමාන්‍යයෙන් මම අහලා තියෙන විදිහට ඔකට ප්‍රසිද්ධම රට නෙදර්ලන්තය.
නෙදර්ලන්තය තමයි ලෝකයේ දියුණුතුම කාල නිර්ම තොරතුරු දෙන්න පුළුවන් පරීක්ෂණ විද්‍යාත්ම ක්‍රම තියෙන නෙදර්ලන්තේ. ඒතර මේ හම්බන්තොට පතිරාජ්‍යවලින් හම්බ වෙච්ච ගල්මෙවලම් අපි යුරෝපා රටවල් වලට යවලා එයාලට කියනවා අපිට මේකට අපිට අපිට ලබා දෙන්න මේ ගල්මෙවලම් අවුරුදු 100ක් විතර පරණ ඉඳලා අපි එයාලට රික්වෙස්ට් කරනවා. ඒකට එයාලා අපිට එවනවා අපිට මැසේජ් එකක් දෙනවා මේ ගල්මෙවලම් අවුරුදු 125,000කට කලින් හදපු එකක්. කොහොමද? ඔනෝක ඉතිහාසයේ කියන්නේ දැන්වා තේරුම් ගන්න ඉතිහාසය කියන්නේ කටබාඩම් කර විශ්යන් නෙමෙයි. අපේ දෙමව්පියෝනම කටබාඩම් කරලා විභාග පාස් වෙලා ඇති. හැබැයි අපි ඉතිහාසය ඉගෙන ගන්න උන තරකේ. ඔකේ, අන්ඩර්ස්ටෑන්ඩ්. හරි. එහෙනම් අපි දැන් යමු ඊළඟ ප්‍රශ්න වලට. ඊළඟ ප්‍රශ්නේ අහන්නේ මොකද්ද? ප්‍රශ්න අංක 2. ශ්‍රී ලංකාවට පැමිණ මෙහි ජනවාස ආරම්භ කරනද නූතන මානවයා කවුද? එයාට කියන්නේ හෝමෝ සාපියන් මානවයා. හෝමෝ සාපියන් මානවයා. නූතන හෝමෝ සාපියන් මානවයා. ප්‍රශ්න අංක 2ට උත්තරේ නූතන හෝමෝ සාපියන් මානවයා. ප්‍රශ්න අංක 3. ශ්‍රී ලංකාව ජනවාස කරන ලද ආදි මානවයාගේ සංස්කෘතිය ඇති වූ දියුණුව අනුව මෙරට මනුෂ්‍ය පැවැත්මේ ඉතිහාසයේ බෙදිය හැකි ප්‍රධාන අවධි තුනක මත හොත් ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නෙට උත්තරේ 11 වසරකෙක් ගන්න නැහැ කියලා කියනවා නම් අම්මේ තාත්තේ අත දිගහැරලා නැත්නම් කොස්සකින් හරි ගහන්න ඔළුව පැලෙන බිම වැටල මැරෙන්න. රයිට් ඔකේ 11 වසර දරුවෙක්ට මේ ප්‍රශ්නෙට උත්තරේ බැරි නම් ඌව තියන්න එපා, ඌ ඉතුරු කරන්න එපා. මෙතුක අපේ රට ජනවාස කරපු ආදී මානවයාගේ සංස්කෘතික දියුණුව අපේ රට ජනවාස කරපු අපේ රට මනුෂ්‍ය වාසයක් කරපු මේ මිනිස්යෝන්ගේ දියුණුව ඌ හැමදාම එකම විදිහට හිටියේ නැහනේ. අපේ රට ජනවාස කරපු මේ මුල්ම මිනිස්සු මුල්ම මානවයෝ ඌ හැමදාම ඒ විදිහටම එතනම හිටියේ නැහනේ පළවෙනි. ඌ ටික 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 ඌගේ මොනේ දියුණු කරගත්තා. ඌගේ සංස්කෘතිය දියුණු කරගත්තා. අපිට ගොඩක් දියුණුවයි. අපි මේ තත්ත්වයටපත් වෙන්නේ ওই දියුණුවේ ප්‍රතිඵලයක් විදිහට. මෙතුක අපි මේ දියුණුවටපත් වෙලා ඉන්නේ ඒ මානවයාගේ දියුණුව නිසා. අවුරුදු 125,000 කිසිම යා දියුණු වුණා. දවසින් දෙකකින් නෙමෙයි මෙයා අවුරුදු ලක්ෂයකට වඩා දියුණු වෙලා හිටියා. දියුණු වීම ඉස්සරහට ආවා, විකාශනය වුණා. ඒකට තමයි මානව පරිණාම වාදය කියන්නේ. එතකොට අපේ රට ජනවාස කරපු මානවයාගේ දියුණුව එයාගේ සංස්කෘතික දියුණුව යුග තුනකට බෙදෙනවා. තේරෙන්නේ නැද්ද? තේරෙන්නේ නැත්නම් උදාහරණයක් කියන්නම්. මේ උදාහරණයක් කියන්නම් hina වෙන්න එපා. හොඳින් ආතබුතට hina වෙන්න එපා. උඹලා පොඩි කාලේ ඉපදිච්ච ගමන් පොඩි කාලේ සතියේ දෙකේ සති තුනේ හතරේ බබා වගේ ඉන්න කාලේ උඹලා මොනවද කළේ? කක්ක කළා. කක්කේ කුඩින් චූ කරා. නිකන් අර මේ පරිප්පු හොදියක් උඩින් දාපු මාළු හොද්දක් වගේ කක්ක දාලා කක්කේ කුඩ චූ කරලා කක්ක බෝල හදලා කණි ඔබා ගත්තා. සෙල්ලම් කරා නෑ කියම හාට් එකක් දාපම කියන කතාව ඇත්ත නම් කො හාට් එකක් දාන පුතේ පොඩි කාලේ කක්ක දාලා කක්ක අඹරලා කක්ක ගුලි හදලා අපි සෙල්ලම් කරා. හාට් එකක් මැක්ස් මනුජ එළ වගේ මට විනාඩියක් දෙන්න මගේ මේ ලැප් එකේ චාර්ජර් කරා. රයිට්. අපි ඕපන්ලි කතා කරමු. පොඩි කාලේ කක්ක කළා. කක්කේ කුඩින් චූ කළා. තේරෙන්නේ නෑ නේද? කක් වෙනකොට කක්ක කියලා කියන්න අපිට තේරෙන්නේ නැහැ. හරි. හරි අම්මා තේරුම් ගත්තා. බං උන බලපන් ඒ පාර දැන් අම්මව මතක් වෙනවා. ඈ පොඩි කාලේ අපිට කක් වෙනකොට බං කක් එක කියා ගන්න බැරි වෙනකොට බං අපේ මූණ ඇඹුල් වෙනකොට අම්මට තේරෙනවා අපිට කක් වෙන හදනවා කියලා. ඒක තමයි ඊ තමයි අම්මා ඒක අම්මා. හරි. අපි පුතේ කල්සමේ කක්ක දාගත්තා. කක්ක උඩින් චූ දාගත්තා. මට මතකයි නෑ මට මතක නෑ අපේ දෙමව්පියෝ මට කියලා පිළිතුර මතකයි. අපේ දෙමව්පියෝ මට කියලා තිනවා මම පොඩි කාලේ කක්ක දාලා කක්ක ගුලි හදලා කණිව බංගල් දිනා. මම බලා මම පොඩි කාලේ කරපු ළමා සිඟිටි සිඟිටි ආතල ළමා ලපටි ආතල. මම පොඩි කාලේ කක්ක දාලා කක්ක බෝල හදන් කණිව බංගල් දිනා. රයිට්. බලත් ඔය වගේ ආතල් අරන් ඇදී පොඩි කාලේ. ඇයි ඒ? මන්දාරා. අපි පොඩි කාලේ බං අපේ මොලේ වැඩිලා නැහැ. අපිට තේරෙන්නේ නැහැ. අපිට කිසි දෙයක් ගැන කිසිම විද්‍යාත්මක අවබෝධයක් නැහැ. හැබැයි මන්දාරා අපි චුට්ට ලොකු වෙනකොට අපි මේ දේවල් පොඩ පොඩ තේරුම් ගත්තා. ඒ කියන්නේ මන්දාරා අපේ සංස්කෘතිය වැඩුණා. අපේ සංස්කෘතිය වර්ධනය වුණා. එනු අපි චුට්ට ලොකු වෙනකොට අපිට මේ හැම දෙයක් ගැනම අවබෝධයක් ඇති වුණා. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් අවුරුදු 1.5 2 වගේ වෙනකොට කක් වෙන ගලින් අපි අම්මට කියන්න පටන් ගත්තා. අම්මි කක්කා අම්මි කක්කා කියලා කියන්න පටන් ගත්තා. ඒ තරයට ගියා ගන්න බෑ. අම්මි කක්කා එච්චර අපි කියන්නේ අම්මි කක්කා. පොඩ්ඩක් මොලේ වර්ධනය වෙලා අම්මි කක්ක කියලා කියන පුළුවන් විදියට කෙත්නුල බොරණන් ඔය දැන් ළඟට ආවයි බං අම්මා හැමගෙන් අහ පොඩි කාලේ උඹ අම්මි කක්ක කියලා කියන නැද්ද කියලා අම්මි කක්ක රයිට් ඔකේ දැන් බත් කන්න බැරි වෙනකොට අම්මි කක්ක කියනකොට රයිට් ඔකේ අම්මා බත් පිඟන අරන් ආවම දැක්කා ඊට පස්සේ මේ නුහාරා තව ටිකක් ලොකු වෙනකොට සාමාන්‍යයෙන් අවුරුදු 4-5 වගේ වෙනකොට අපි තනියම වොෂ්රූම් යන පුරුදු වුණා
සාමාන්‍යෙන් අපි නර්සරි බබෙක් සාමාන්‍යෙන් ඔය මොන්ටසෝරි යන බබෙක් නම් එක වසර දෙක වසර වගේ බබෙක් නම් සාමාන්‍යයෙන් යා තනියම වොෂ්රූම් යනවා කියන්නෙත් නෑ අම්ම තනියම වොෂ්රූම් ගිහිල්ලා වැඩේ කරලා පස්සේ අම්මට කෝල් කරනවා අම්මේ ඉවරයි හොදන්න ඉන්න එතකොට තනියම හොදගන්නත් බෑ හොඳේ වැඩේ කරලා අම්මට කෝල් කරනවා අම්මේ හොදන්න ඉන්න කියලා කියන ඊටස්සේ පොඩි එකා පිටිපස්සට එනවා අම්ම හොදන වතුර එකක් අරගෙන ඔන්න හොඳේ මම්බලට උඹලගේ පොඩි කාලේ අම්මගේ සෙනෙහස මතක් කරලා ඊට පස්සේ අපි ලොකු වෙනකොට hina වෙන්න පම යත්ත කතා කරන්නේ අනුහාරා අපි සාමාන්‍ය තුනේ පන්තියට හතරේ පන්තියට යනකොට අම්මා අපේ මලපා හොදනකොට දැන් මගේ අම්මා මගේ මලපා හොදනකොට මට ලැජ්ජාවක් එන්න පටන් ගත්තා මන්දාරා උඹලගේ අම්මා උඹලගේ මලපා හොදනකොට උඹලගේ ඔය ගැටකුණු හොදනකොට ඔබලටම ලැජ්ජාවක් ඇති වුණා ඊට පස්සේ උඹලා අම්මට එපා කිව්වා අපි හොදගන්නම් කියලා පුතේ මොකද්ද මේ වෙන්නේ උඹලගේ ඔළුව උඹලගේ සංස්කෘතිය වැඩෙනවා වර්ධනය වෙනවා පාඩමට එන්න දැන් ශ්‍රී ලංකාව ජනාවාස කරපු මේට අවුරුදු 125,000කට එහා මේ රටේ ජීවත් වෙච්ච මානවයොන්ට කිසිම කියන්නේ අපිට වගේ විද්‍යාත්මක දැනුම් සම්භාරයක් තිබුණේ නැහැ. එයාගේ විද්‍යාත්මක දැනුම, එයාගේ සංස්කෘතිය ප්‍රාථමික මට්ටමේ තිබුණේ මෙතුක. ප්‍රාථමික මට්ටමේ තිබුණේ. Right? එයා පොඩ තමයි එයාගේ හැමදේම දිනු කරගත්තේ. සමහර විට මානවයෙක් ගලක් මොකක් හරි පාෂාණයක් ගලක් ස්පර්ශ කරගෙනකොට ඒ ගලෙන් එයාගේ අත කැපෙනකොට එයාට වේදනාවක් දැනෙනකොට එයා තේරුම් ගන්නවා මේ ගලට මගේ අත කැපෙනවා නම් තව පාරක් try කරලා බලන්න කියලා. තව පාරක් try කරලා බලනකොට තව පාරක් අත කැපෙන්නේ නැති. මානවය තේරුම් ගන්නවා ගලට අත කැපෙනවා නම් මට මේ ගලෙන් සතෙක්ගේ මසක් ගන්න පුළුවන්. සතෙක්ට පහරක් දෙන්න පුළුවන්. සතෙක් කියලා ගන්න. ඒතකොට එයා තේරුම් ගන්නවා. අන්න එයාගේ විද්‍යාත්මක සිතීම දිනු වෙනවා. පුතේ ඔය විදිහට මං ඉක්මනට යනවා ස්පීඩ් යනවා මොකද මේක රිවිෂන් එකක් මේක මගේ තියරි ක්ලාස් එකක් නෙමෙයි මට මගේ තියරි ක්ලාස් එකක් නම් මට වෙලාව අරගෙන නිගේ සංසිල්ලේ හරි භාවනාවක් වගේ නිකන් ලස්සන්ට පාඩමක් කියලා දින තියරිත් එක යන පුළුවන් මේක තියරි ක්ලාස් එකක් නෙමෙයි මේක රිවිෂන් එකක් නේද මට පොඩ්ඩක් පුළුවන් තරම් සීමා කරගන්න සිද්ධ වෙනවා මේ රට ජනාවාස කරපු මානවයා හිටපු මුල්ම යුගයට කියන්නේ ප්‍රාග් ඓතිහාසික යුගය ඔය ප්‍රාග් ඓතිහාසික යුගය කියන්නේ අවුරුදු 125,000කට කලින් තිබුණු අවුරුද්ද. මේට අවුරුදු 125,000කට කලින් මේ රටේ මිනිස්සු හිටියනම් අපි මේ යුගයට කියන්නේ ප්‍රාග් ඓතිහාසික යුගය කියලා. ප්‍රාග් ඓතිහාසික යුගයට තව නමක් කියනවා ගල් යුගය. ගල් යුගය ශිලා යුගය කියලා කියනවා. ශිලා කියන්නේ බං ගල් වලටනේ. ශිලා කියන්නේ ගල් වලට. අදින් පස්සේ කියන්නේ පා තාත්තා ශිලා බෝතලයක් අරන් ආවා කියලා. ගල් බෝතලේට ශිලා බෝතලයක් කියලා කියන්නේ පා හොඳේ. පුතේ ශිලා කියන්නේ ගල් බෝතල. Sorry. පුතේ ශිලා කියන්නේ ගල් වලට. ශිලා මෙවලම්, ගල් මෙවලම්. ශිලා කැටයම්, ගල් කැටයම්. එහෙනම් මතක තියාගන්න ප්‍රාග් ඓතිහාසික යුගයට කියන්න පුළුවන් තව නම් දෙකක් තියෙනවා. ගල් යුගය, ශිලා යුගය. ඒක මේ දෙකම ප්‍රාග් ඓතිහාසික යුගයට භාවිත කළ හැකි සිමිලර්ස් වර්ඩ්. Right. මේ යුගයේ අවුරුදු 100කට එහා තිබිලා තියෙනවා. තේරුන්නේ නැහැ සර්. යකෝ ගොන් අලියෝ. ප්‍රාග් ඓතිහාසික කියන යුගය අවුරුදු 100කට වඩා වැඩි කාලයක් අපේ රටේ තිබිලා තියෙනවා. ඒ කියන්නේ මානවයා අවුරුදු 100කට වඩා වැඩි කාලයක් ප්‍රාග් ඓතිහාසික යුගයේ ඉඳලා තියෙනවා. ගල් ගුහාවේ හිටපු යුගයක්. අවුරුදු 100කට පස්සේ මේ මානවයෝ දැවැන්ත දියුණුවකට පත් වෙනවා. තේරුම් නැහැ සර් තව පොඩ්ඩක් තේරුම් කරන්න. හරිතව තේරුම් කරන්න. විජේ කුමාරයා ලංකාවට ආවේ ප්‍රාග් ඓතිහාසික යුගයේ. මට උත්තරයක් දෙන්න. විජේ කුමාරයා ලංකාවට ආවේ ගල් යුගයේ. විජේ කුමාරයා ලංකාවට ආවේ මේ ප්‍රාග් ඓතිහාසික අවදීනෙදි. මම ඔයාට පාඩම් පටන් ගන්නකොටම කිව්වා විජේ කුමාරයා ලංකාවට එන්නේ මිටවුරු 3000කට කලින් කියලා. ප්‍රාග් ඓතිහාසික අවදී ගැන මිටවුරු 125,000කට කලින්. දැන් මට උත්තර දෙන්න ඔළුවෙන් උත්තර දීපන් ඕනනම් ඕගෙම නැහන්නේ කියහා විජය කුමාරයා විජය රයතුමා ලංකාවට ආවේ මේ අවදියේදීද නෑ විජය කුමාරයා මේ අවදියේ එන්න පුළුවන් කමක් තියනවද බෑ යකෝ
විජය කුමාරයා මේ අවධිය අපෝ ඉපදෙන්න තිය හිතලවත් නැතුව ඇති. විජය කුමාරයාගේ පෙරාත්මික පෙරුම් පුරලවත් නැතුව ඇති. පුතේ අවසාන වතාවට මම බොහොම ආදරෙන් කියන්නේ අවුරුදු 125,000ක් කියන්නේ විජය තියා බං විජය ඉපදෙන්න තිය පෙරුම් පුරලවත් නැතිව බුදුහාමුදුරුවත් කියන්නේ තේරුණා නම් හාට් එකක් දෙන්න. අවුරුදු 125,000 කලින් විජය නෙමෙයි බං බුදුරජාණන් වහන්සේ තමයි ඉපදිලානේ. රයිට් තේරුණා. එහෙනම් මට දැන් ඔයාම අවබෝධයෙන් උත්තර දෙන්න. විජය රජතුමා ලංකාවට එනකොට අපේ රටේ තිබුණේ මේ අවධියද? නැහැ. අන්න එහෙනම් අපේ රටේ පුරාවිද්‍යාවතුන් දැන් අපිට ලස්සනට මේ කතාව කියලා දෙනවා. ඔය විජය කුමාරයා ලංකාවට එනකොට කුවේණි හිටපු අවධිය ආන් ඒ අවධියට නමක් දෙනවා. ඒ අවධියට අපි කියන්නේ පූර්ව ඓතිහාසික යුගය. අපි අවධියට මොකද කියන්නේ? පූර්ව ඓතිහාසික යුගය. පූර්ව ඓතිහාසික යුගය. පූර්ව ඓතිහාසික යුගය. විජය කුමාරයා ලංකාවට එනකොට මේ රටේ ඉතා දියුණු ජන සමාජයක් ජීවත් වී සිටි බවට සාක්ෂි තියෙනවා. කුවේණිය කපු කටිනමින් සිටියාය. පුක නෙමෙයි කටින්නේ කපු. කපු අනිත් පැත්ත ගියොත් තමයි ඔක පුක වෙන්නේ. රයිට් ඔක් හා. මෙතුක පාත් එකට කතා කරමු. මෙතුක පුතේ මම මේ කියේ කීටි බං කපු අනිත් පැත්ත ගහුවොත් වැඩි අවුල් වෙනවා කියන එක. රයිට්. මෙතුක විජය රජතුමා විජය කුමාරයා ලංකාවට එනකොට කුවේණිය කපු කටිනමින් සිටියාය කියලා මහා වංශයේ පොඩි විස්තර කිරීමක් තියෙනවා. ලොකු හෙළිදරව්වක්. කපු කැටීම කියන්නේ නූල් කැටීම. නූල් කටිනවා කියන්නේ බං කපු වලින් නූල් හදනවා කියන එක. මේක ගල් යුගයේ වෙන්න පුළුවන් නේද? කුවේණිය කපු කැටියා නම් ඒක ගල් යුගයක් වෙන්න පුළුවන්ද? ඒක ප්‍රාග්ඓතිහාසික අවධියක් වෙන්න පුළුවන්ද? කපු කැටීම නම් මේ මිනිස්සු ඇඳුම් මැඳගෙන ඉඳලා තියෙන්නේ. කුවේණිය හෙළුවල්ලෙන් හිටියද අපිට හිතන්න බෑ. අපිට හිතන්න පුළුවන්ද විජය එනකොට කුවේණිය හෙළුවල්ලෙන් කෙවිතක් තියා මාළු කූරක් කියලා බෑ දුවයි කියලා එහෙම හිතන්න පුළුවන්ද? බෑ. කුවේණිය එනකොට බං එහෙම හිටියා නම් ඒක ගල් යුගයක් වෙන්න ඕනේ. කුවේණිය කපු කටේමින් සිටියා කියලා කියනවා. කුවේණිය විජය ඇතුළු පිරිසට සහලෙන් බත් පිළි කුවේණිය බත් කුයන දීලා තියෙනවා. ඒ ගැන පොඩි විස්තරයක් මහා වංශයේ තියෙනවා. කුවේණිය විජයගේ පිරිසට බත් උයලා පිළිගන්නවා කියලා. එතකොට ඒ කියෙවෙන්නේ ලංකාවේ කෘෂිකර්මාන්තයෙන් බත් හදලා දුන්න නම් ඒ ලංකාවේ කෘෂිකාර්මිකත්වයට අපේ රටේ ගොවිතැන තිබිලා තියෙනවා. එතකොට මගේ රත්තරන් පුතේ විජය කුමාරයා ලංකාවට එන්නේ මේ රටේ මිනිස්සු ගොවිතැන් කරපු සමාජයක, මේ රටේ මිනිස්සු නිවාස ඉදිකරලා ජීවත් වෙච්ච සමාජයක, මේ රටේ මිනිස්සු මැටි වලන් නිෂ්පාදනය කරපු සමාජයක. විජය කුමාරයා ලංකාවට එනකොට මේ රටේ මිනිස්සු යකඩ හදලක් තියෙනවා. යකඩ හදලක් තියෙනවා. ඔය පූර්ව ඓතිහාසික අවධිය වෙනකොට මේ රටේ තිබුණු වැදගත්ම ලක්ෂණය තමයි යකඩ. 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 හරව ගන්න පිටු අංක 19 මම මේ අච්චු පොතක් නැතුව කියන්නේ හරව ගන්න පිටු අංක 19 දකුණු පැත්තේ උඩම චේති පිටු අංක 19 හරවන්න. මගේ මතකෙ හැටියට පිටු අංක 19. පිටු අංක 19 දකුණු පැත්ත බලන්න, බත් කන අත පැත්ත දකුණු පැත්තේ උඩම ඡේදය බලන්න. මට පුතේ හොයලා තියන්න පූර්ව අයිති එල මැක්ස් මනුජ්ජ මට ෆිට් එකෙන් සනාථ කරන පිටු අංක 19 කියලා. මේක පිටු අංක 19 නේද? පිටු අංක 19 දකුණු පැත්තේ උඩම ඡේදය බලන්න. පූර්ව ඓතිහාසික යුගයට තව නම් දෙකක් කියනවා. තව නම් දෙකක් කියනවා. බලන්න පොඩ්ඩක් පුතේ. මම එතකොට අවස්ථාව දෙනවා. දක්ෂ කොල්ලෙක්. මම හරි ආස කොල්ලෙක්. කන්නාඩි දමන කොල්ලෝ බුද්ධිමතුන්ය. මම එහෙම අහලා තිනවා. බලුක් මෙතුක ඇතුළු බුරු. මෙතුක. මම කන්නාඩි දාන්නේ බුද්ධිමත් කොල්ලෝ කියලා කියන්නේ නැත්තද බුරුද? රයිට්. මෙතුක. මෙතුක. ඔහොම. ඔහොම මෙතුක. මෙතුක 19 පිටුවද? මෙතුක නිහඬයි. මෙතුක කතා කරනවද? ඔව් සර්. මෙතුක නැහැ. මෙතුක කැමරා එකත් එක්ක පොඩි අත ලැබ ගන්නවා. අපි දෙමු අවස්ථාව නුහාරා. සර්. නුහාරා පුතේ. මයික් එක ගන්න නුහාරා. නුහාරා මයික් එක ගන්න. 19 වෙනි පිටුවේ තියෙනවද පුතේ පූර්ව ඓතිහාසික අවධියට කියන්න පුළුවන් තව නම් දෙකක් ගැන විස්තරයක්. රයිට්. ඒ දරුවා දැන් බලන්නේ. දැන් තමයි පොඩ්ඩක් ට්‍රක් එකට ආවේ. මන්දාරා මයික් එක ගන්න පුතේ. මන්දාරා මම වගේ මයික් එක දෙන්නම්. මන්දාරා මයික් එක දුන්නා. 19 වෙනි පිටුවේ තියෙනවද පූර්ව ඓතිහාසික අවධියට ගැන පුළුවන් තව නම් දෙකක්? ඔව්. ඒ නම් දෙක කියන්න මට. යකඩ යුගය, මුල් යකඩ යුගය. පූර්ව ඓතිහාසික යකඩ යුගය.
පූර්ව ඓතිහාසික යාපන යුගය පවනවත් තමයි තියෙනවා මුල් යකඩ යුගය. ඔයා හරි මුල් යකඩ යුගය. ඔය අවශ්‍ය දේවල් ලියා ගන්න හොඳේ. හක්කේ නිකන් අත ගන්න නිකන් අර ඉන්නපා නිකන් අර කාලා ගන්න එක වගේ අවශ්‍ය දේවල් ලියා ගන්න. රයිට් මන්දාරා thank you. උනා පුලෙක් වගේ බලන් ඉන්නපා මගේ මූණ දෙහා අවශ්‍ය දේවල් සටහන් කරගන්න. ප්‍රාග් ඓතිහාසික අවධියට කියන්න පුළුවන් තව නම් තියෙනවා. ගල් යුගය හෝ ශිලා යුගය. පූර්ව ඓතිහාසික අවධිය කියන්නේ විජය කුමාරයා ලංකාවට එනකොට ලංකාවේ තිබුණු යුගය. විජය කුමාරයා ලංකාවට එනකොට අපේ රටේ මිනිස්සු හිටපු අවධියට කියන්නේ පූර්ව ඓතිහාසික යුගය කියලා. මේ අවධිය වෙනකොට මේ රටේ සිදුවෙච්ච වැදගත්ම සමාජ ලක්ෂණය තමයි මිනිස්සු යකඩ භාවිතා කරලා තියෙනවා. විජය කුමාරයා ලංකාවට එන්න කලින් මේ රටේ හිටපු උදවිය යකඩ හදලා තියෙනවා. අවසාන වතාවට කියන්නම්. විජය කුමාරයා ලංකාවට එන්නත් කලින් මේ රටේ හිටපු උදවිය මුතුන් මිත්තෝ යකඩ හදලා තියෙනවා. ඒ නිසා පුරාවිද්‍යාඥයෝ මේ අවධියට පූර්ව ඓතිහාසික යකඩ යුගය, මුල් යකඩ යුගය කියලා කියනවා. ඕකේ. මගේ කතාවේ අවසානය එහා පැත්ත. විජය කුමාරයා ලංකාවට ඇවිල්ලා වසර ගණනාවක් ගෙවි ගියාට පස්සේ විජය කුමාරයා ලංකාවට ඇවිල්ලා මේක දිග කතාවක් අපි එක තීරි පන්තිදි කතා කරමු. උඹලට ඉතින් ඒකට මගේ හෝල් ක්ලාස් වල ෆිසිකල් ක්ලාස් වලට නේනෝ. රයිට්. අපි ඒක පස්සේ කතා කරමු. විජය කුමාරයා ලංකාවට ඇවිල්ලා වසර ගාණක් ගෙවි ගියාට පස්සේ එළඹෙන අවධියට අපි කියනවා මුල් ඓතිහාසික යුගය. එහෙනම් ඔයා මතක තියාගන්න ඕනේ කාරණයක් තියෙනවා. මම දැන් ඔයාට කවදාවත් තේරුම් ගන්න බැරි වෙච්ච දෙයක් අද තේරුම් කරගන්නම් ගොනාට වගේ වට මම හරි අවබෝධ ලස්සනට අවබෝධ කරලා දෙන්නම්. මුල් ඓතිහාසික අවධිය කියන්නේ විජය කුමාරයා ලංකාවට ඇවිල්ලා ඉවරයි. මුල් ඓතිහාසික අවධිය කියන්නේ විජය ලංකාවට ඇවිල්ලා ඉවරයි. විජය ආවට පස්සේ ඇතිවන අවධියක්. මට මේ පන්ති අය කියන්න විජය කුමාරයා ලංකාවට ආවට පස්සේ මේ රටේ වෙච්ච දේවල් සාහිත්‍ය ග්‍රන්ථවල තියෙනවද නැද්ද? මම කමෙන්ට් ඔන් කරන්නම්. ඔව් කියන කට්ටිය එක කියන්න, නෑ කියන කට්ටිය දෙක කියන්න. මම චැට් බාර ඔන් කරන්න. මම චැට් ඔන් කරන්නම්. මගේ ප්‍රශ්නේ අහ ගන්න. විජය කුමාරයා ලංකාවට ආවට පස්සේ මේ රටේ වෙච්ච දේවල් සිදුවීම් සාහිත්‍ය ග්‍රන්ථවල තියෙනවද නැද්ද? විජය කුමාරයා ලංකාවට ආවට පස්සේ මේ රටේ වෙච්ච දේවල් ඉතිහාසය සාහිත්‍ය ග්‍රන්ථවල සඳහන් වෙනවද නැද්ද? වෙනවනම් එක කියන්න, වෙන්නේ නැත්නම් දෙක කියන්න. එළ ඔව් ගැම්මෙන් සඳහන් කරනවා එක කියලා. ඒ කියන්නේ ඔබලගේ උත්තරේ හරි. Thank you very much. එළ ඕකේ. මම පොඩ්ඩක් ආයි ක්ලෝස් කරනවා. රයිට්. ඕකේ. Thank you very much. හරි. ඕකේ. එහෙනම් දැන් බලන්නවා ඉතිහාසය ගොනුම් ගන්න හැටි. පුතේ විජය කුමාරයා ලංකාවට ආවට පස්සේ මේ රටේ වෙන දේවල් මේ රටේ ඉතිහාසය සාහිත්‍ය ග්‍රන්ථවල තියෙනවා. අයි වට මතක නැද්ද මම ඊයේ කිව්වේ? දීප වංශය තුල, මහා වංශය තුල විජය කුමරුගේ ලංකා ගමනේ ඉඳලා, නැත්තම් බුදුන් වහන්සේගේ ලංකා ගමනේ ඉඳලා මහසෙන් රජුගේ රාජ්‍ය කාලය දක්වා පුතේ මහා වංශය තුල විජය කුමාරයා යන විස්තරය තියෙනවා. විජය කුමාරයාගේ පැමිණීම ඒ විස්තරය මහා වංශයේ තියෙනවා. දීප වංශයේ තියෙනවා. විජය කුමාරයා ආවට පස්සේ මෙරට ඉතිහාසයේ මහා වංශය වර්තා කරනවා. එහෙනම් මුල් ඓතිහාසික අවධිය පිළිබඳව තොරතුරු ලබා ගැනීමට සාහිත්‍ය මූලාශ්‍රණින් හැකියාව තිබේද? ආයි චෙක් ඔන් කරන්න. මම තව ප්‍රශ්නයක් අහන්නේ. මුල් ඓතිහාසික අවධිය පිළිබඳව තොරතුරු ලබා ගැනීමට සාහිත්‍ය මූලාශ්‍ර වලින් හැකිද? ඔව් නම් ඕකේ නැනන්නේ කියන්න. Yes no. ශ්‍රී ලංකාවේ මුල් ඓතිහාසික අවධිය පිළිබඳව තොරතුරු ලබා ගැනීමට සාහිත්‍ය මූලාශ්‍ර වලින් හැකිද? ඔව් ඔව් ඔව්. ඊළඟ ප්‍රශ්න, තව ප්‍රශ්නයක් අහන්න. ඊළඟ ප්‍රශ්නේ. චැට් එක පොඩ්ඩක් නවත්ත ගන්න. චැට් පොඩ්ඩක්. ඔව්. Stop. Chat stop please. Chat stops. Right okay. ඊළඟ ප්‍රශ්නේ. විජය කුමාරයා ලංකාවට එන්න කලින් අවධි දෙකක් තිබුණා. විජය කුමාරයා ලංකාවට එන්න කලින් අවධි දෙකක් තිබ්බා. විජය කුමාරයා ලංකාවට එන්න කලින් තිබුණු ආසන්නම අවධිය පූර්ව ඓතිහාසික අවධිය. විජය කුමාරයා ලංකාවට එන්න අවුරුදු ලක්ෂකට හත් අවධිය තිබුණා. ඒ ප්‍රාග් ඓතිහාසික අවධිය. මගේ ප්‍රශ්නේ ප්‍රාග් ඓතිහාසික අවධියයි පූර්ව ඓතිහාසික අවධියයි පිළිබඳව අධ්‍යයනය කරන්න සාහිත්‍ය මූලාශ්‍ර වලින් පුළුවන්ද? ප්‍රාග් ඓතිහාසික අවධියයි පූර්ව ඓතිහාසික අවධියයි පිළිබඳව අධ්‍යයනය කිරීමට සාහිත්‍ය මූලාශ්‍ර වලින් තොරතුරු ලබා ගැනීමට හැකියාව තිබේද? බෑ 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 නෝ බෑ කාන්ට් කාන්ට් ඔකේ කාන්ට් මෙතුක බෑ 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 ඔහොම චුට්ටක් ඔය බෑ බෑ කියන එක මම චුට්ටක් උම් බෑ කියලාත් පොඩ්ඩක් කමෙන්ට් එකක් දාලා රයිට් ඔකේ බෑ 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 රයිට් ඔකේ යන්තම් දෙයෝ කිරි සුදු තාත්ලට ඩොමිනෝ ඩොමිනෝ ගණන් ගන්න එපා රයිට් අපේ හාමුදුරුවනේ
රයිට් ඩාම් වෙනවා ඩූම් වෙනවා ඉතින් ඔම තමයි දැන් සපද රයිට් අගන්න මේ මගේ සුදු තාත්තිලා කියන්න රයිට් තැන්කියු මන්දාරා මන්දාරා මට ගොඩක් උදව් කරනවා මෙතනදී මේව හදාගන්න පුතේ මට දැන් කියන්න මට මැසේජ් එකක් දාන මේ නිහතමානී සෙට් එක සර් අපි අද තමයි මේ ටික හරියටම අවබෝධ කරගත්තේ මෙච්චර කාලෙ සර් අපි කටපාඩමක් කරගෙන හිටියේ අපි මේ අපිට මිලුවම අගුල තේරුන්නේ නැහැ සර් අපි දැන් තමයි මේක අවබෝධ කරගත්තේ ඒ කට්ටිය විතරක් මොකක් හරි මට මැසේජ් එකක් දාන yes yes කියලා හරි yes oh hello thank you මෙගාර මන්දාරා එල ජය දි රයිට් ෆෝ එල ලොකු ප්‍රමාණයක් ඉන්නවා සර් පට සතුටුයි පට සතුටුයි මං යමක් කළා වගේ මට දැනෙනවා මගේ පපුවට මට ලොකු සතුටක් දැනෙනවා මම යමක් කරලා එනවා රයිට් ඕකේ හරි හරි thank you very much මම පොඩ්ඩකට චැට් ඔෆ් කරනවා රයිට් ඕකේ එහෙනම් මගේ ආදරණීය චූටි මීහරක් පැටවුනේ අවසාන වතාවට කියන්නේ මට ඊළඟ ප්‍රශ්නෙට යන්න ඕනේ විජේ කුමාරයා මං ඉරක් අඳින්නම් ඔන්න විජේ එන්නේ මෙතනින් ඔන්න හොඳේ ඔන්න අපි අහලා තිනවා අපි ඉගෙනගත්තු ඉතිහාසයට අනුව අපි අහලා තිනවා ඉන්දියාවේ ඉඳලා විජය කියලා රජ කෙනෙක් එක සෙට් එකක් ලංකාවට එනවා ඒ එනකොට අපේ රටේ තිබුණු අවධිය තමයි පූර්ව ඓතිහාසික අවධිය රයිට් ඒක විජය කුමාරයා ලංකාවට එන්න කලින් තිබුණු ආසන්නම අවධිය ඔය කුවේණිලා කුවේණිගේ තාත්තලා කුවේණිගේ සීයලා කුවේණිගෙන් පරම්පරා දෙක තුනක් පස්සට විජය එනකොට තිබුණු ආසන්න අවධිය පූර්ව ඓතිහාසික අවධිය. ඊළඟ දේ තමයි පුතේ විජය කුමාරයා ලංකාවට එනකොට අවුරුදු ලක්ෂයකට එහා විජය එනකොට අවුරුදු ලක්ෂයකට එහා මෙරට ඉතිහාසයක් මිනිසුන්දර තියෙනවා. එතකොට මෙරටේ මුල්ම මිනිස් අවධිය ප්‍රාග් ඓතිහාසික අවධිය. විජය කුමාරයා එනකොට පූර්ව ඓතිහාසික අවධිය කියලා කියන්නේ. විජය කුමාරයා ලංකාවට ආවට පස්සේ සියවස් කිහිපයක් ගියාට පස්සේ විජය කුමාරයා ලංකාවට අවිල්ලා අවුරුදු ගාණක් ගියාට පස්සේ එළඹෙන යුගය තමයි මුල් ඓතිහාසික අවධිය කියන්නේ. ඒ කියන්නේ තේරෙන්න නැත්තම් මම තේරෙන්නම උඹක පුච්චරම කියන්නම්. විජය ලංකාවේ මුල්ම රජතුමා. විජයගෙන් පස්සේ දෙවණිය පඬුවස් දෙව්. ඊට පස්සේ අබේ කියලා කෙනෙක් එනවා. ඊළඟට පණ්ඩුකාභය. ඔන්න ලංකාවේ මුල්ම රජවරු පිළිවෙලින් මෙතුක. සමහරට අද මහණ වෙති. ලංකාවේ මුල්ම රජු විජය. දෙවණිය පඬුවස් දෙව්. විජය රජුගේ සහෝදරයෙක් කියලා තමයි මහා සඳහන් කරන්නේ පඬුවස් දෙව්. පඬුවස් දෙව් බැඳි බද්ද කච්චායනවා. පඬුවස් දෙව්ගෙන් පස්සේ පඬුවස් දෙව්ගේ වැඩිමහල් පුතා අබය පිරිමි දරුවෝ 10කුයි ගෑල්ලමකුයි කියලා කියන්නේ. පඬුවස් දෙව්ට පිරිමි බබාලා 10යි එක ගෑනු බබයි. ඔය වැඩිමහල් පිරිමි බබා රජවණ පතුණ අබය. අබය. ආයෙ කියන්නම්. ලංකාවේ මුල්ම රජු විජය දෙවණිය පඬුවස් දෙව්. පඬුවස් දෙව්ගෙන් පස්සේ තුන්වෙනි රජතුමා ලංකාවේ පඬුවස් දෙව්ගේ වැඩිමල් පුතා අබය ඊට පස්සේ එන එකා තමයි මරාගෙන මාමල මරාගෙන ඉන්නේ පඬුවස් දෙව්ට පිරිමි ළමයි 10ක් හිටියනේ පුතේ ඔය 10 දෙනාගෙන් 8 දෙනෙක්ව මරනවා ඊළඟට එන එකා පඬුකාභය ඔය පඬුකාභය කියන්නේ පඬුවස් දෙව්ගේ බාලම දුවගේ පුතා පඬුවස් දෙව්ට පිරිමි ළමයි 10යි ගෑල් ළමෙක්නේ හිටියේ. ඔය ගෑල් ළමගේ පුතා තමයි පඬුකාභය. ඒ කියන්නේ පඬුවස් දෙව්ගේ මුණුපුරා. ඔය මුණුපුරා මාමල 8 දෙනෙක් මරා දමනවා කියලා මහා වංශය සඳහන් කරනවා. අපි දන්නේ නැහැ මේක ඇත්තද බොරුද කියලා. මේක මම දැකපු දෙයක් නෙමෙයි. නුහාර මේ මම දැකපු දෙයක් නෙමෙයි හොඳේ. මේ මහා වංශය විස්තර කරන ඓතිහාසික වාර්තා. ඇත්ත වෙන්න පුළුවන්, බොරු වෙන්න පුළුවන්. ඉතිහාසය කියන්නේ තාර්කිකව අධ්‍යයනය කරන විෂයක් එක පිළිගැනීම නොපිළිගැනීම ඔබ සතු පෞද්ගලික අයිතියක්. එතකොට මහා වංශය කියනවා ඔන්න ඔය පඬුවස් දෙව් රජතුමාගේ මුණුපුරා පඬුකාභය එයා මේ රටේ අති බලවත්. ඒ ඉන්දියාවේ අශෝකය වගේ බලවත් රජ කෙනෙක් බවට පත්වෙනවා. පඬුකාභය රජතුමා ලංකාවේ මුල්වරට රාජධානියක් ගොඩනගනවා. අනුරාධපුරය. ඔන්න අනුරාධපුර රාජධානිය ආරම්භයත් එක්ක තමයි මුල් ඓතිහාසික අවධිය ගොඩනැගෙන්නේ. එහෙනම් සදහැවන්ත පින්වතුනි මුල් ඓතිහාසික අවධිය කියලා කියන්නේ මේ රටේ මුල්ම රාජධානිය ආරම්භ වෙච්ච කාලෙට අනුරාධපුර රාජධානියේ ආරම්භයත් එක්ක ඒ වෙන අවධිය තමයි මුල් ඓතිහාසික අවධිය කියලා කියන්නේ. බොහොම ස්තුතියි. ඔන්න එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට උත්තරේ හම්බුණා.
ආයි ප්‍රශ්න එක පාරක් කියවන්න. ශ්‍රී ලංකාව ජනවාස කරපු ආදී මානවයාගේ සංස්කෘතිය ඇති වූ දියුණුව, මෙරට මනුෂ්‍ය වාසයක් කරපු මානවයාගේ සංස්කෘතිය ඇති වූ දියුණුව අනුව මෙරට මනුෂ්‍ය පැවැත්මේ ඉතිහාසය බෙදන්න පුළුවන් ප්‍රධාන අවධි තුන මොකද්ද කියලා අහනවා. ප්‍රාග් ඓතිහාසික යුගය, පූර්ව ඓතිහාසික යුගය, මුල් ඓතිහාසික යුගය. ප්‍රශ්න අංක 4, ප්‍රාග් ඓතිහාසික යුගය අනු කුමක්ද? මම නිර්වචනයක් දෙන්නම්, ඒක කටපාඩම් කරලා තියාගන්න. රතු බැනේ ලියා ගන්න. මම ප්‍රශ්න අංක 5ට මේ උත්තර, සෝරි මම මේ ප්‍රශ්න අංක 4ට උත්තරේ කියන්නේ. ප්‍රාග් ඓතිහාසික යුගය අනු ලියන්න. සාහිත්‍ය මූලාශ්‍ර වලින් විස්තර කෙරෙන, සාහිත්‍ය මූලාශ්‍ර වලින් විස්තර කෙරෙන අතීත කාලයට පෙර තිබූ යුගයයි. හරිනේ මේ බලන්න. සාහිත්‍ය මූලාශ්‍ර වලින් විස්තර කරන්නේ මුල් ඓතිහාසික අවදී ඉඳලා. අපේ රටේ සාහිත්‍ය ග්‍රන්ථ වලින් ඉතිහාසය වර්තා කරන්නේ මුල් ඓතිහාසික අවදී ඉඳලා. සාහිත්‍ය මූලාශ්‍ර වලින් විස්තර කෙරෙන අතීත කාලයට පෙර තිබූ යුගය. එතකොට මේ මුල් ඓතිහාසික අවදීට කලින් තිබුණු මේ අවදී තමයි ප්‍රාග් ඓතිහාසික අවදී කියලා කියන්නේ. ආයෙ කියන්නම්, සාහිත්‍ය මූලාශ්‍ර වලින් විස්තර කෙරෙන අතීත කාලයට පෙර තිබූ යුගයයි. සාහිත්‍ය මූලාශ්‍ර වලින් විස්තර කෙරෙන අතීත කාලයට පෙර තිබූ යුගයයි. සාහිත්‍ය මූලාශ්‍ර වලින් විස්තර කෙරෙන අතීත කාලයට පෙර තිබූ යුගයයි. පෙර තිබූ යුගයයි. ප්‍රශ්න අංක 6, සෝරි ප්‍රශ්න අංක 5, ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් ප්‍රධාන සංස්කෘතික අවධි දෙක කොහොමද? ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් ප්‍රධාන සංස්කෘතික අවධි දෙක. පුතේ මෙන්න මේ දෙක තමයි උත්තර දෙක. ප්‍රාග් ඓතිහාසික අවධිය කියන්නේ මේ දෙකම තමයි. පොදුවේ මේ තියෙන්නේ ප්‍රාග් ඓතිහාසික අවධියේ අවසාන කාලය. විජය කුමාරයා ලංකාවට එන්නේ ප්‍රාග් ඓතිහාසික අවධියේ කෙළවර අවසාන කාලය. ඒක තමයි පූර්ව ඓතිහාසික අවධිය කියන්නේ. ඒතර මේ තමයි මුල් අවධිය. එහෙනම් ලියන්න උත්තර දෙක ලියන්න. 1 ගල් යුගය, 2 පූර්ව ඓතිහාසික යුගය. 1 ගල් යුගය, 2 පූර්ව ඓතිහාසික යුගය. 1 ගල් යුගය, 2 පූර්ව ඓතිහාසික යුගය. 2 පූර්ව ඓතිහාසික යුගය. ගල් යුගය, 2 පූර්ව ඓතිහාසික යුගය. ප්‍රශ්න අංක 6, ප්‍රාග් ඓතිහාසික යුගයේ හැඳින්විය හැකි වෙනත් නම් දෙකක් තනියම ලියන්න මම කිව්ව කාලේ. බෝඩ් එකේ තියෙනවා. මම එහාට වෙන්න. ප්‍රාග් ඓතිහාසික යුගයට කියන්න පුළුවන් තව නම් දෙකක් අහනවා. ගල් යුගය, ශිලා යුගය. ශිලා කියන්නේ ගල් වලට. පදින් පස්සේ ගල් බෝතලේ ශිලා බෝතලේ කිව්වත් කමක් නැහැ, වැරද්දක් නැහැ. මොකද ගල් කියන්නේ ශිලානේ. ප්‍රශ්න අංක 7, ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වූ මානවයාගේ ප්‍රධාන යැපීම් මාර්ගය. Do you see what is the meaning of යැපීම් මාර්ගය මෙතුක? මම ඔයාලට chance එකක් දෙන්නද? යැපීම් මාර්ගය කියන එකේ තේරුම මොකද්ද? යැපීම් මාර්ගය. මිනිස්සෙගේ යැපීම් මාර්ගය කියන්නේ මොකද්ද? try එකක් දෙන්නද? මයික් එක දෙන්නද? කමන්නේ නැහැ. වැරදුනට කමන්නේ නැහැ. මෙතුකට මයික් එක දුන්නා. මිනිසෙකුගේ යැපීම් මාර්ගය කියන්නේ මොකද්ද? මයික් එක දුන්නා. ජීවත් වෙනවා. පොඩක් සවුන්ඩ් මදි. ජීවත් වෙන කරපු දෙයක් කියන එක. තව උත්තරයක්. කාටද මයික් එක ඕනේ? රතුස්සන්. රයිට්. නුහාර රතුස්සනවා. නුහාර, ඔයා හිතන විදිහට යැපීම් මාර්ගය කියන්නේ මොකද්ද? ආහාර රටාව නෙමෙයි පුතේ. යැපීම් මාර්ගය කියන්නේ මගේ පුතේ ආහාර රටාවට නෙමෙයි. තව මයික් එකක් ඕනද කාට හරි? වැරදුනට කමන්නේ. මන්දාරා ඉඳුවර. දැන් අනිත් ළමයි කල්පනා කරනවා සර්, ඔහේ හැමතිස්සම කියන්නේ ඉඳුවරගෙනමයි මන්දාරගෙනමයි. මන්දාර ලොකු ඇතනේ සර්. සර්ට කියන්නේ, සර්ගේ කටේ තියෙන මන්දාරයි කවුද බං? අනුහාරයි, මෙතුකයි, කිත් අර කන්නඩි බබා කෙත් නුලයි. මේ ඔන්නෝම නම් ටිකක් සර්. මේ දැන් ඔහේ මේ කටේ නම් විතරයි සර් කියන්නේ. අපේ නම් කියන්නේ නැහැ. ඉතින් බහුබූතය, ගොන් අලියෝ, උරුලෑවෝ, වීඩියෝස් ඔෆ් කරන් ඉන්නකොට මම කොහොමද නමක් කියන්නේ? වීඩියෝස් ඔන් කරා. මම කියවන්නේ වීඩියෝස් ඔන් කරගෙන මාත් එක්ක ගනුදෙනු කරන අය පමණයි. එතකොට මට එයාලගේ නම් කියලා කතා කරන්න පුළුවන්. මට එයාලව පේනවා. වීඩියෝස් ඔෆ් කරන් ඉන්නුම් කල්පනා කරනවා. අපේ නම් කියන්නේ නැහැ සර්ට. අපි නිකන් සර්, අපි කළු જાති ඉන්න සර්නේ. වලට අපි ඕන් නැන්නේ. හ බලාගමු වෙනවා. ඉතින් ගොන් අලියෝ වීඩියෝස් ඔන් කරගන්නවා. වීඩියෝස් ඔන් කරා මම වාගේ යාළුවෙක් වෙනවා. ෂුවර් වීඩියෝ සොන් කරලා බලන්න. මම වාගේ නම අනිවාර්යෙන් හයිලයිට් කරනවා. එල්මයි ඉන්නෝ.
ඉදුවර වීඩියෝ සොන් කරන එකදිකට ගැම්මෙන් ඉන්න ඕනේ ඉදුවර මන්දාර තෙනු රයිට් ඕකේ හරි යැපීම් මාර්ගය කියන්නේ ජීවනෝපාය ජීවත් වීමට කරපු ප්‍රධානම දේ තමයි යැපීම් මාර්ගය කියන්නේ ආහාරටව නෙමෙයි මන්දාර යැපීම් මාර්ගය කියන්නේ අවශ්‍ය දේවල් ලියාගෙන සටහන් කරගන්න යැපීම් මාර්ගය කියන්නේ ප්‍රධාන වෘතිය ප්‍රධාන ජීවනෝපාය හොඳම වචනේ ජීවනෝපාය ජීවනෝපාය ඒ කියන්නේ ජීවත් වීමට කරපු ප්‍රධානම වෘතිය කියන එක. කීන බලන්න කල්පනා කරලා සිලබස් එකක් ඕනේ. හිතලා කියන්න. මේට අවුරුදු 125,000කට එහා ජීවත් වෙච්ච මේ රටේ මානවයන්ගේ ප්‍රධාන ජීවනෝපාය මොකද්ද? සතුන් දඩයම් කිරීම සහ තැන තැන ඇවිද යමින් චූ කිරීම. සෝරි ආහාර එකතු කිරීම. සතුන් දඩයම් කිරීම සහ තැන තැන ඇවිද යමින් ආහාර එකතු කිරීම. තැන තැන ඇවිද යමින් ආහාර සතුන් දඩයම් කිරීම සහ තැන තැන ඇවිද යමින් ආහාර එකතු කිරීම. ආහාර එකතු කිරීම. ප්‍රශ්න අංකට වේගෙන් ඇදෙනවා. ප්‍රශ්න අංකට පුරාවිද්‍යාඥයන් විසින් නම් කොට ඇති ශ්‍රී ලංකාවේ ගල් යුගයට අයත් සාක්ෂි බහුලව ලැබෙන ප්‍රධාන කලාප දෙක කුමක්ද? අමරසේනි. සුපිරි ප්‍රශ්නයක්. ඕකට උත්තරේ තියෙන්නේ පිටු අංක 10. ඕකට උත්තරේ තියෙන්නේ පිටු අංක 10. පිටු අංක 10 තමයි ඔකට උත්තරේ තියෙන්නේ. පිටුවංක 10 දකුණු පැත්තේ උඩම ඡේද උඩම හරිය කියවන් අපේ රටේ පුරාවිද්‍යාඥයෝ දැනට කරපු කැණීම් වලින් ලබාගත්තු තොරතුරු පදනම් කරගෙන යාලා අපිට ප්‍රකාශයක් කරනවා යාලා නිවේදනය කරනවා ලංකාවේ ජීවත් වෙච්ච ප්‍රාග්ඓතිහාසික මානවයන් පිළිබඳව අපේ රටේ ජීවත් වෙච්ච ප්‍රාග්ඓතිහාසික මානවයන් පිළිබඳව තොරතුරු වැඩිපුරම ලැබෙන ප්‍රධාන කලාප දෙකක් තියෙනවා. අපේ රටේ ප්‍රාග්ඓතිහාසික මානවයන් අපේ රටේ ජීවත් වෙච්ච ප්‍රාග්ඓතිහාසික මානවයන් පිළිබඳව වැඩිපුරම තොරතුරු ලැබෙන ප්‍රධාන කලාප දෙකක් තියෙනවා. අය කියන්න. අපේ රටේ ජීවත් වෙච්ච ප්‍රාග්ඓතිහාසික මානවයන් පිළිබඳව වැඩිපුරම තොරතුරු ලැබෙන ප්‍රධාන කලාප දෙකක් නම් කරනවා. ඒ කලාප දෙක තමයි එක රත්නපුර සහ ඒ අවට පිහිටි රත්නපුර සහ ඒ අවට පිහිටි රත්නපුර සහ ඒ අවට පිහිටි මොනවාද මොනවාද පොතේ බලන්න රත්නපුර සහ ඒ අවට පිහිටි ගංජපතල් යකෝ ගංජන මෙහෙම ගංජදෙන් තරමල්ලේ පැත්තේ රයිට් රත්නපුර සහ අච්චිපතේ බලන් බිනුවංග 10 මට උත්තරේ ගන්න රත්නපුර සහ ඒ අවට පීඩි මොන පතල්ද මොනවාද ඉඳුරේ පණ දාගෙන හොයනවා ඉඳුර 10 වෙනි පිටුවේ දකුණු පැත්තේ උඩම බලහන් තිනවා මෙතුක රත්නපුර සහ ඒ අවට පීඩි මැණික් පතල් පතල් රත්නපුර සහ ඒ අවට පිහිටි මැණික් පතල් රත්නපුර සහ ඒ අවට පිහිටි මැණික් පතල් උටා මලගෙලියයි මල පයින්ෝ මේ වගේ දාවට මේ බලහන් මල් ලිව්වේ මොකෙන්ද කිය බලහන් මල පයින්ෝ නේ තු සෙක් වුණා මේ තු මේ පේනද ලිව්වනේ පර්මනන්ට් එකකින් මට නම් මේක හපලා ගන්න හිතෙනවා මේ පර්මනන්ට් එකකින් ලිව්වම ඔයක මකන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා ඔයක මොන්ටසෝරි ගන්නන්න ඒ කොඩින් මාක පෙන් එකකින් ලියලා මකන බලන්න ආවද ඇයිස් අර තුසව ගන්න හයි රත්නපුර සහ ඒ අවට පිහිටි මැණික් පතල් පුරාවිද්‍යාඥයෝ කියනවා දැනට ශ්‍රී ලංකාවෙන් හම්බ වෙච්ච ප්‍රාග්ඓතිහාසික මානවයන් පිළිබඳව සාධක වැඩි හරියක්ම ලැබෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කෙන්ද? ඒකට හේතුවකුත් කියනවා. එයාලා කියනවා ඒ හොයාගන්නේ අපි නෙමෙයිලු. අපි ගිහිල්ලා රත්නපුර පැත්තේ කැණීම් කරලා හොයාගත්තේ නැහැලු. රත්නපුර පැත්තේ මැණික් පතල් කරන පතල් කරුවන්ට තමයි මේක හම්බ වෙන්නේ. මොකද එයාලා මැණික් කාරණවනේ ගොඩක් ගැඹුරට පතල් කරන සුදුනෝන. මන්දාරා රත්නපුර අවට ප්‍රදේශවල ඔය පතල් කර්මාන්තයේ දෙන මිනිස්සු ගොඩාක් ගැඹුරට පොළව හරනවා. උන් හොයන්නේ මං පුරාවිද්‍යාත්මක සාධක නෙමෙයි උන් හොයන්නේ මැණික් හොයන්නේ රයිට්. මැණික් තියෙනකෝ අධික ගැඹුරේනේ.
මේකප් චූටි මණිකක් ගන්න නේ මං පොඩි මණිකක් ගන්න අඩි ගානක් දවස් ගානක් මාස ගානක් හොරනවා ඒ වගේ තමයි යකෝ මම කියන්නේ පැය තුනක පේපර් එකක් ලියන්න උඹලා අවුරුදු දෙක කට්ට ගාලා විදිබරම් පාඩම් කරා තේරෙනවද තේරෙනවද දැන් තේරුම් ගනින්න මගේ අතරම් පුතේ මහන්සි වෙන්නේ අපි විතරද නිදි මරන්නේ අපි විතරද කටු කන්නේ අපි විතරද අර මිනිස්සු අඩි 100ක් ගැඹුරෙන් තින පොඩි මණිකක් ගන්න හේන ගේමක් දීලා මාස ගණන් පතල් හාරගෙන හාරගෙන යනවා ජීවිතයත් මරණයත් අතර තියෙන රස්සාවක් කරන්නේ පතල වැහුනොත් බං පස් කඩාගෙන ගියොත් ණය ගියොත් සම්බුර යට වෙලා නරනවා පොඩි මණිකකට මේ උගේ රස්සාව කරන්නේ හැබැයි මණික ගත්තෙන් පස්සේ පරම්පරා 10ක් ගොඩ ඕටි ගානක මණිකක් හම්බුනම මම පරම්පරා කීයක් ගොඩද අර මණික තියෙන අඩි 100ක් ගැඹුරේ උග ආදේශ කරගන්න වාගේ අධ්‍යාපනයේ ඔයා කල්පනා කරන වැටි මම මේ පැය තුනක පේපර් එකක් ලියන්න අවුරුදු දෙකක් මෙච්චර ඉදි මට මාහන්සි වෙන්නේ ඇයි කියලා තේරෙනව නේද එහෙනම් මගේ රත්තරන් පුතේ මේකේ සතුට භුක්ති විඳින්නේ ඔය පැය තුනේ පේපරේ ලියලා ඒ නමයක් ආවට පස්සේ ඒ තුනක් ආවට පස්සේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ගෙදරට ලියුමක් එන දාට තමයි සතුට වෙන්නේ මම කැම්පස් සිලෙක්ට් වුණා කියන වචනේ අහනකොට කොච්චර සතුටද දෙනවා අම්මලා තාත්තටයි උඹලගේ අම්මයි තාත්තයි ගම වටේ විලාප දෙයි නෑයොන්ට කෝල් කරලා කියයි මගේ පුතා විශ්වවිද්‍යාල ප්‍රේරණ සමත් වුණා ජයපුර ජයවර්ධනපුර සබරගම පෙරාදෙනේ මෙඩිසින් තේරුණා කොහොමද එදාට තේරෙන්නේ නෑනේ තේරෙන්නේ නැක තොට අද්දකින් තියෙන්නේ තමයි හිතේ මැවෙන්නේ නැද්ද ඒ වගේ අනාගත අත්දැකීමක් මම පේරාදෙනේ මෙඩිසින් තේරෙනවා වෛද්‍ය පිට තේරෙනවා එදාට ගෙදරට ලියුමක් එනවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් එන්නේ ඔයාගේ නම තියෙන්නේ ඔයාගේ නම ඔයාගේ විභාගයන්කේ තියෙන්නේ ඔයා ගෙදර ඔයාගේ ඇඩ්‍රස් එකට එන්නේ ලියුම කරලා බලනකොට තියෙන්නේ ඔයාගේ නම ඔයාව පේරාදෙනේ වෛද්‍ය පිටට සුදුසුකම් ලැබුවා කියලා අතුලත් වුණා කියලා ඔයාගේ ගෙදර ලියුමක් එන්නේ ඔයාගේ ඩිස්ත්‍රික් රෑන්ක් එක 10 ඔය දිස්ත්‍රික්කේ 10 වෙනිය, ඔය දිස්ත්‍රික්කේ 5 වෙනිය, 2 වෙනිය, 25 වෙනිය, 30 වෙනිය. එදාට අඬන්නේ ඔබ නෙමෙයි ඈ. එදාට අඬන්නේ ඔබ වදාගෙන ඔබ අම්මයි තාත්තයි අඬන්නේ. ඒතර බං ඒ අම්මල බං ඒ පව් සිද්ධ වෙන්නේ නැහැ. අම්මලා අඬවනවා නම් එහෙම අඬවහම. අඩු වයසෙන් පැනලා ගිහිල්ලා කසාද බැඳලා අඬවන්න එපා. පව් සිද්ධ වෙනවා. කිසිම ආගමක සමාවක් දෙන්නේ නැහැ. අඩු වයසෙන් පැල යන්න එපා මගේ දත්තරම් පුතේ. ඔය වෙන්න කලින් කියන එක තමයි ഇതുම. රයිට්. අම්ම වඩවන්න ඕන නම් අඩවන්න පුළුවන් මං ක්‍රමයක් කියන්නම්. අම්ම වඩවන්න පුළුවන් ක්‍රම තියෙනවා. උසස් පෙළ පාසල විශ්වවිද්‍යාල ඵලයන් අම්මඩයි. තාත්තා ඩාවි. හම්බ කරන සල්ලි වලින් කිසිම කෙනෙක්ගේ ණයක් නැතුව තමන් හම්බ කරන සල්ලි වලින් කාර්යයක් ගනී. එදාට අම්මඩාවි. හම්බ වෙන පළවෙනි පඩිය රුපියලක්වත් ගන්න නැතුව සම්පූර්ණ පඩියම අම්මට දීපන්. එදාට අම්මට ආවේ. ඔන්න. අපි තියාගන්න ඕන අනාගත හිණ. රයිට්. මං ආයි පාඩමට යනවා. එක දෙයක් මතක තියාගන්න. අපි මේ ඉගෙන ගන්න දේවල් අර නිකන් අඩි ගානක් මාස ගානක් පතල් කරලා මණිකක් ගන්නවා වගේ වැඩක්. පැය තුනක පේපරයක් ලියන්න අවුරුදු ගානක් මහන්සි වෙන්න ඕනේ නේද? නිදි මරන්න ඕනේ දවස් කීයක් නිදි මරනවද කටු කන තරමට ප්‍රතිඵල ලැබෙයි කටු කන් නැති උන්ට මල් දෙන දෙවියෝ ගංජ ගහලා නැහැ නේ බ දෙවියෝ උනත් බං අපිට උදව් කරන්නේ කටු කන මිනිස්සුන්ට විතරයි කටු කාලා මහන්සි වෙන දුප්පත්ට විතරයි දෙවි උදව් කරන්නේ ගොඩක් වෙලාවට දෙවියන් වහන්සේ උදව් කරන්නේ නැති බැරි එකකට හැබැයි ඌ නිහතමානී වෙන්න ඕනේ ඌ අවංක වෙන්න ඕනේ ඌ මහන්සි වෙන්න ඕනේ දෙවියෝ අනිවාර්යෙන් දෙවියන් වහන්සේ උදව් කරනවා උදව් කරනවා මම අත්දැකීමෙන් කියන්නේ මහන්සියා මහන්සියලා පාඩම් කරපන් කටු කන්න නැති උන්ට මල් දෙන දෙවියෝ ගංජේ ගහලා නැහැ මං අහපු ලස්සන කියමක් ඒක ඇත්ත ඒක ඇත්ත හාමුදුරමක් කිව්වේ හාමුදුරමක් කියන්නේ සාමාන්‍ය පෙළ සිංහල විෂය ධාරාව උගන්වන අපේ පැත්තේ මෙතුක හාමුදුරමක් ඔක කියන්නේ සමිද්ධි හාමුදුරුවෝ කටු කන් නැති උන්ට මල් දෙන්න දෙවියෝ ගංජ ගහලා නැහැ. ඇත්ත. ඇත්ත. සහතික ඇත්ත. එහෙනම් බල මහන්සියා. රයිට් ඕකේ. එක රත්නපුර සහ යවට පිටි මැණික් පතල් දෙක අර්ධ ශුෂ්ක කලාපයි. අර්ධ
ශුෂ්ක කලාපයේ අර්ධ ශුෂ්ක කලාපයේ පොළවේ ගැඹුරේ තියෙන අර්ධ ශුෂ්ක කලාපයේ පිහිටි ඉරණ මඩු සැකැස්ම ඉරණ මඩු සැකැස්ම ඔන්න කටපාඩම් කරන්න කටපාඩම් කරගන්න ඕන දේවලුත් තියෙනවා අවබෝධ කරගත යුතු දේවලුත් තියෙනවා මේ අවබෝධයෙන් කටපාඩම් කරගන්න නිකන් කටපාඩම් කරන්න එපා අවබෝධ කරගෙන කටපාඩම් කරහල්ලා අපේ රටේ ප්‍රාග්ඓතිහාසික මානවයන් පිළිබඳව වැඩිපුරම සාක්ෂි ලැබෙන ප්‍රධාන කලාප දෙකක් ලංකාවේ තියෙනවා එක රත්නපුර සහ ඒ අවට පිරි මැණික් පතල් ඒ සාධක හම්බ වෙන්නේ පුරාවිද්‍යාවට නෙමෙයි මැණික් පතල් කරන පතල් කරුවන්ට ඊට පස්සේ යාට හම්බ වෙන දේවල් පුරාවිද්‍යාවට බාර දෙනවා එතකොට තේරිච්ච කට්ටිය හට් එකක් දාන්න මේවා හම්බ වෙන්නේ පතල් කරුවන්ට එයාලා හම්බ වෙන දේවල් පුරාවිද්‍යාවට බාර දෙනවා එතකොට පුරාවිද්‍යාවට ලොකු වාසියක් ඒක අමුතුවෙන් හරන්න ඕනේ නැහැ පුරා පතල් කරුවන්ට හම්බ වෙනවා රයිට් එක ආ තව දෙයක් ඔය රත්නපුර අවට ප්‍රදේශවල පතල් කර්මාන්තයේ යෙදෙන අය ගැඹුරු පතල් වලදී යාලට හම්බ වෙනවා විශේෂ පස්තට්ටුවක් ඒ පස්තට්ටුවට පතල් කරුවෝ කියන වචනයක් ඉල්ලම කියලා ඉල්ලම තව දරුවෙක් මයික් එක වීඩියෝ සොන් කරගත්තා තැන්ක්යූ ධනුෂිත් අපිත් එක්ක ඉන්නවා මම පාළු නැහැ ධනුෂිත් මගේ යාළුවෙක් නෑ ධනුෂි පුතේ සුදුනෝන ධනුෂි ඔය රත්නපුර අවට ප්‍රදේශවල පතල් කර්මාන්තයේදී භාවිතා වන වචනයක් තමයි ඉල්ලම කියන්නේ පතල් භාෂාවට ආවිලිකු වචනයක් ඉල්ලම කියන්නේ අධික ගැඹුරකින් හම්බවන පස්තට්ටුව මේ අපි ජීවත් වන ගොඩබිමට ගැඹුරි මතුපිට පොළොට ගැඹුරි සාමාන්‍යයෙන් ඉල්ලම කියන පස්තට්ටුව ලැබෙන්නේ අඩි 80 අඩි 90 100ක ගැඹුරේ. අවම ගැඹුර අඩි 90ක් පමණ කියලා තමයි සඳහන් කරන්නේ. අඩි 90ට පස්සේ තමයි මේ පස්තට්ටුව හම්බ වෙන්නේ. බොරළු මිශ්‍ර පස්තට්ටුවක්. මේ ඉල්ලම කියන පස්තට්ටුවේ ගල් මෙවලම් බහුලව තැන්පත් වෙලා තියෙනවා. ඔය වගේම පස්තට්ටුවක් තියෙනවා අර්ධ ශුෂ්ක කලාපේ. විශේෂයෙන්ම හම්බන්තොට ඇතුළු මුහුදුබඩ කලාපෙත් මේ පස්තට්ටුව තියෙනවා. හම්බන්තොනේ ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ මෙතුක ලංකාවේ දකුණු පළාතේ හම්බන්තොට සිට දිගට යන තීරුව හම්බන්තොට සිට ඒ දිගට පොඩ්ඩක් යන තීරුවක් තියෙනවා ලංකාවේ මේ සාමාන්‍ය ලංකාවේ දකුණු පළාතේ මෙන්න මේ හම්බන්තොට සිට විශාල තීරුවක් මුහුදුබඩ කලාපයක් වෙරළාසන කලාපයක් මේකට කියන්නේ අර්ධ ශුෂ්ක කලාපය කියලා. රත්නපුර සහ එයාවට පිහිටි ඒ ටික තියෙන මේ පැත්තේ මෙතන. ඔන්න හොඳේ තේරෙනවා. ඔන්න පාඩම් කරන ක්‍රම. ඔන්න ෂෝට් නෝට්. සිටියමක් ගැහුවා. ඒ ප්‍රදේශ දෙක පොඩ්ඩක් දල වශයෙන් ලකුණු කරා. ඉජල් දෙකක් ගැහුවා. බිත්තිය ලෙව්වා. චිත්‍ර රූප මගින් පාඩම් කිරීම. රත්නපුර සහ එයාවට ප්‍රදේශ වල සිවි මණික් පතල් අර්ධ ශුෂ්ක කලාපේ පොළවේ ගැඹුරේ පසක් තියෙනවා ඒ පසට කියන්නේ ඉරණ මඩු සැකැස්ම අර මැණික් පතල් වල තියෙන පසට කියන්නේ ඉල්ලම දැන් ලියන්න උත්තර දෙක ප්‍රශ්න අංක දැන් උත්තර දෙක ලියන්න ප්‍රශ්න අංක 9 ප්‍රශ්න අංක 8ට උත්තර දෙක ලියන්න 1 රත්නපුර සහ ඒ අවට පිහිටි මැණික් පතල් රත්නපුර සහ ඒ අවට පිහිටි මැණික් පතල් 2 අර්ධ ශුෂ්ක කලාපයේ පිහිටි ඉරණ මඩු සැකැස්ම 2 අර්ධ ශුෂ්ක කලාපයේ පිහිටි ඉරණ මඩු සැකැස්ම අර්ධ ශුෂ්ක කලාපයේ පිහිටි ඉරණ මඩු සැකැස්ම ප්‍රශ්න අංක 9 මම උත්තරේ දන්නවා උත්තරේ ලියන්න ප්‍රශ්න අංක 9ට මම උත්තරේ කිව්වා උත්තරේ ලියන්න ධනුෂි උත්තරේ ගන්න පුළුවන්ද මයික් එක දෙන්නද ප්‍රශ්න අංක 9ට උත්තරේ ධනුෂි බය වෙන්න එපා මං කිව්වේ ධනුෂි පුතේ සුදුමැණික මං කිව්වේ රත්නපුර ප්‍රදේශවල මැණික් පතල් වලදී පොළව ගැඹුරින් පස්තට්ටුවක් හම්බ වෙනවනේ ඒ පස්තට්ටුවට පුරා විද්‍යාඥයෝ කොහොමද කියන්නේ ධනුෂි මම මයික් එක දෙන්නම් රත්නපුර පැත්තේ පොළව ගැඹුරින් හමුන පස්තට්ටුවට පතල් කරුවන් කොහොමද කියන්නේ ඔන්න මයික් එක දුන්න ධනුෂි ඉල්ලම කියලා ඇහෙන්නේ නැහැ පුතේ ඔයා කියන එක හරි මට වගේ ඇහුණා ඔයා කියන වචනේ මට ඇහුණා අපිට ඇහෙන ඉල්ලම ප්‍රශ්න අංක 9ට උත්තරේ ඉල්ලම
ප්‍රශ්නංක 10 ඉහත පාෂාණ ස්තරයේ පොළව අභ්‍යන්තරය ඉහත පාෂාණ ස්තරයේ පොළව අභ්‍යන්තරයේ පහත් බිමල තැන්පත් වී ඇත්තේ දේශගුණික විපර්යාසයක් නිසාය. හොඳරහපන්. හොඳ අය කියපන් again again. පැහැදිලිව කියවන්න, අවබෝධයෙන් කියවන්න. ඉහත පාෂාණ ස්තරය ඒ කියන්නේ අර ඉල්ලම කියන පස් තට්ටුව. ඔය ඉල්ලම කියන පස් තට්ටුව පොළව අධික ගැඹුරක තැන්පත් වෙලා තියෙන්නේ දේශගුණික විපර්යාසයක් නිසාලු. මගේ පුතේ පොඩ්ඩක් අහගන්න. ඔතන පොඩ්ඩක් අමාරුයි. please please පොඩ්ඩක් ඔතන පට්ට අමාරුයි අහගන්න. රත්නපුර අවට ප්‍රදේශවල කරන මණික් පතල් වලදී පොළව ගැඹුරින් පස් තට්ටුවක් හම්බ වෙනවා ඉල්ලම කියලා. ඒ ඉල්ලම කියන පස් තට්ටුවේ අපේ රටේ ගල් යුගයේ මානවයන්ගේ අවශේෂ තියෙනවලු. එයාලගේ ඇටකටු පවා හම්බ වෙනවා. දැන් ඔයා කල්පනා කරන්න. ඒ පස් තට්ටුවේ තමයි මානවය ජීවත් වෙලා ඉඳලා තියෙන්නේ. එතකොට ඒ පස් තට්ටුව තිබිලා තියෙන්නේ මීට අවුරුදු 125,000 කලින් පොළවේ ගැඹුරද පොළොව උඩ මතු පිටද? මම මැසේජ් ඔන් කරන්නම්. ඔන්න මම මැසේජ් ඔන් කරනවා, chat ඔන් කරනවා. ඔ chat මගේ ප්‍රශ්න අහගන්න. එතකොට ඔය ඉල්ලම කියන පස් තට්ටුව මීට අවුරුදු 125,000 කලින් තිබිලා තියෙන්නේ පොළව යටමද ඒකද මතු පිට පොළව? උත්තරයක් දෙන්න. මීට අවුරුදු 125,000 කලින් ඒක මතු පිට පොළවද නැත්නම් ඒක පොළවේ ගැඹුරද තිබුණ දෙයක්ද? දෙයක්මද? මතුපිට තේරිලා නියමයි පට්ටයි මට සතුටුයි වෙලා පුතේ ඔය ඉල්ලම කියන පස් තට්ටුව මීට අවුරුදු 125,000 කටින් තිබිලා තියෙන්නේ පොළවේ යට නෙමෙයි ඒක තමයි මානවය හිටපු භූමිය මතුපිට පොළව අපි දැන් මේ ඉන්න මේ උඹලගේ දැන් ඔය කකුල් දෙක ගහන් බලකේ කකුල් දෙක දැන් ওই පොළවේ ගෑවෙනවා තිනේ මතු පිට පොළව ඒ වගේ ඔය ඉල්ලම කෙන පස් තට්ටුව අපේ රටේ ආදි මානවයන් ජීවත් වෙච්ච මතු පිට පොළව දැන් අපිට ප්‍රශ්නයක් එනවා සර් එහෙනම් කොහොමද සර් මේ උන් ජීවත් වෙච්ච මතු පිට පොළව මෙච්චර ගැඹුරකට ගියේ කොහොමද කියලා ප්‍රශ්නෙට ඉදුවර ප්‍රශ්නයක් එනවද නැද්ද ඉදුවර මට හાર્ට් එකක් දාන ප්‍රශ්නයක් එන කට්ටිය සර් ඒ මානවයෝ ජීවත් වෙච්ච මතු පිට පොළව පොළව ගැඹුරකට ගියේ කොහමද? එච්චර ගැඹුරකට අඩි 90ක් කියන්නේ සර් පට්ට දෙවන්ත ගැඹුරක් නේ. කොහොමද පුතේ? පුතේ ගේ පිටිපස්සේ තැනක රුපියල් 80ක් තියලා ඇවිල්ලා මාසයකට පස්සේ ගිල බලන් තියනවද කියලා. පුතේ එනු ගේ පිටිපස්සේ කොයි හරි වත්තේ තැනක චූටි රුපියලක කාසියක් තියලා එන්න. මතක තියාගන්න තියපු තැන. මාසයකට පස්සේ ගිල බලන්නේ කාසිය තියනවද කියලා. චූටි වැලි තට්ටුවකින් කාසිය වැහිලා තියෙනවා. චූටි වැලි තට්ටුවකින් කාසිය වැහිලා තියෙනවා. චුට්ටක් එතන ඇඟිල්ලෙන් පොඩ්ඩක් ඒ වැලි චුට්ටක් එහාට මෙහාට කරන කාසිය මතුවේ. ඔය කොච්චර කාලයක්ද? මාසයක කාලයක්. අවුරුද්දකට පස්සේ ගිල බලන. අද තියපු කාසිය ලබන අවුරුද්ද ගිල බලන්. සෙන්ටිමීටරයක සෙන්ටිමීටර භාගයක වැලි තට්ටුවකින් වැහිලා තියෙනවා. චුට්ටක් කෝට්ටකින් හාරන්න වේවි. චූටි කෝට්ටකින් පොඩ්ඩක් අනින්න වේවි. අවුරුදු 10කට පස්සේ ගිල බලනවා. ඒ වැහි වැහුණු පස් තට්ටුව තා පොඩ්ඩක් ගණ ඇටි. අවුරුදු 100කට පස්සේ ගිල බලනවා. සර් මගුලක් කතා කරන අවුරුදු 100කට පස්සේ ආයි පොදලා ගිල බලන තිබු කාසිය දිනනවද කියලා. කාසිය නෙමෙයි යකෝ උඹලා ගේත් නැතුව ඇති. උඹලා කාසිය හොයන්න එපා. අවුරුදු 100කට පස්සේ බලහම උඹලගේ ගේ උඹලගේ කක්කුසිය දෙනවා කියලා බලහම ඉස්සල්ලා. කක්කුසිය දෙනවා ඉස්සල්ලා තමයි කක්කුසිය දෙනවා කියලා. රයිට් ඕකේ. පුතේ. ඔයාට තීරණය කරන්න පුළුවන්ද? තව අවුරුදු 100කින් පස්සේ අනාගතේ අපි මේ ඉන්න පොළව මේ දිනුම තියේ කියලා මට ඒකට උත්තරයක් දෙන්න. මං චැට් ඔන් කරනවා. ඔයාට විනිශ්චය කරන්න පුළුවන්ද? තව අවුරුදු 100කට පස්සේ අපි මේ ඉන්න පොළව මේ විදිහටම තියෙ කියලා කියන්න පුළුවන්ද වර්තිකණය කරන්න පුළුවන්ද ඔයාගේ chat එකෙන් තමයි මම තේරුම් ගන්නේ ඔයාලට පාරම තේරිලා කියලා තව අවුරුදු 100කට පස්සේ අපි මේ ඉන්න භූමි මට්ටම අපි මේ කකුල් දෙක ගන්න පොළව මේ විදිහම තියෙයිද බෑ එක්කෝ මේ භූමි මට්ටම ඊට වඩා උස් වෙයි නැත්නම් පහත් වෙයි දෙකෙන් මොකක් හරි එකක් වෙයි තේරෙන්නේ නැහැ. තොඩව කල්පනා කරන්න අවුරුදු 100කට හා හිටපු මානවයන්ගේ දේවල් අද වෙනකොට ඒව උඩින්. ඒව යට ගියේ නැහැ හොදේ. උන් යට ගියේ නැහැ.
රයිට් එකපාරට මේ භූමිකම්පාවක් ඇවිල්ලා මේ ගිලා බහැල උන් කඩාගෙන ඇතුළට ගියේ නැහැ හොඳේ මේක 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 පොඩ්ඩක් අවබෝධ දෙනු ගනිල්ල ඒ මානවයන් හිටියේ මීට අවුරුදු ලක්ෂයකට එහා එතකොට එයාල ජීවත් වෙච්ච පොළව උඩින් අවුරුදු ලක්ෂ ගාණක් තිස්සේ චුට්ට 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 වැලි පස්තට්ටු ගොඩ ගැහිලා ගොඩ ගැහිලා ගොඩ ගැහිලා ගොඩ ගැහිලා අපි ඉන්නේ ඊට වඩා ගොඩාක් උඩ මේ මේ තියෙන්නේ යාල ජීවත් වෙච්ච පොළව මේ තියෙන්නේ අපි දැන් ඉන්න පොළව ඒ කියන්නේ යාල ජීවත් වෙච්ච පොළවට වඩා ගොඩාක් පස්තට්ටු ගොඩ ගැහිලා හදගෙනකොට ඒවයි ඔයන්න ආරම්භ මෙහෙම වුණේ දේශගුණික පරයාසයක් ඉඳා අධික වර්ෂාව නිසා අධික වර්ෂාවත් එක්ක කඳුකර ප්‍රදේශ සෝදාගෙන යනවා අධික වර්ෂාවත් එක්ක කඳුකර ප්‍රදේශ සෝදාගෙන යනවා අධික වර්ෂාවත් එක්ක කඳුකර ප්‍රදේශ සෝදාගෙන යනවා ඒ බී අධික වර්ෂාවකදී ටැක්ටොන් කරනවා මගේ බෝඩ් එක දිහා බලන්න මම බෝඩ් එක දෙයක් ඇන්දා අධික වර්ෂාවකදී ඉක්මන්ටම යට වෙන්නේ මොන ස්ථානයේද ඒද බීද අධික වර්ෂාවකදී ඉක්මන්ට යට වෙන්නේ කොතනද බී බී ඔව් එල තියාන් තන් එක හරි තේරිලා එතකොට පුතේ බෝඩ් එක බලන්න අධික වර්ෂාවක් අධික වර්ෂාවකදී මේ උස් භූමි මේ කඳුකර ප්‍රදේශ කියන්නේ මේවට මේ මේව තමයි කඳුකර ප්‍රදේශ කඳුකර ප්‍රදේශ කියන්නේ භූමියේ උස් තැන් මෙතුක කඳුකර ප්‍රදේශ කියන්නේ භූමියේ උසින් පිහිටි ප්‍රදේශ අධික වර්ෂාවකදී කඳුකර ප්‍රදේශ සෝදගෙන යනවා නාය යනවා කියන්නේ බං ඒවට තමයි නාය නහය නෙමෙයි යන්නේ නාය තමයි යන්නේ රයිට් ඕකේ එතකොට අධික වර්ෂාව නිසා කඳුකර ප්‍රදේශ සෝදාගෙන ගොස් ඒ පස් හොදගෙන යනවා ඒ පස් හොදගෙන ගිහිල්ලා මේ පහත් භූමියට තැම්පත් වෙනවා මේ කඳුකර භූමි හොදගෙන ගිහිල්ලා ඒ පස් ගලාගෙන ඇවිල්ලා භූමියේ පහත් තැන්වල තැම්පත් වෙනවා එතකොට මෙතන මොකක් හරි තිබ්බා නම් ඒක සම්පූර්ණයෙන් පස්වට යට වෙනවා ඔන්න ඔය කියන දේශගුණික විපර්යාසය නිසා තමයි ඔය ඉල්ලම කියන පස් තට්ටුව අද වෙනකොට අධික ගැඹුරකට ගිහිලා තියෙන්නේ දැන් උත්තරේ ලියන්න දැන් උත්තරේ ලියන්න ප්‍රශ්නාංක 9ට උත්තරේ ලියන්න ප්‍රශ්නාංක 10ෙන් අහන්නේ මේ ඉල්ලම කියන පාෂාණ ස්තරය පොළව අභ්‍යන්තරයට තැන්පත් වෙලා තියෙන්නේ මේ ඉල්ලම කියන ප්‍රස්තට්ටුව අධික පොළව ගැඹුරකට ගිහිලා තියෙන දේශගුණ විපර්යාසයක් නිසාලු ඒ දේශගුණ විපර්යාසය මොකක්ද කියලා අහනවා ලියන උත්තරේ අධික වර්ෂාව සහිත කාලගුණයක් නිසා අධික වර්ෂාව සහිත කාලගුණයක් නිසා කඳුකර ප්‍රදේශ සෝදාගෙන ගොස් අධික වර්ෂාව සහිත කාලගුණයක් නිසා කඳුකර ප්‍රදේශ සෝදාගෙන ගොස් අධික වර්ෂාව සහිත කාලගුණයක් නිසා කඳුකර ප්‍රදේශ සෝදාගෙන ගොස් අධික වර්ෂාව සහිත කාලගුණය නිසා කඳුකර ප්‍රදේශ සෝදාගෙන ගොස් අධික වර්ෂාව සහිත කාලගුණයක් නිසා කඳුකර ප්‍රදේශ සෝදාගෙන ගොස් කඳුකර ප්‍රදේශ සෝදාගෙන ගොස් එම පස්තට්ටු භූමියේ පහත් බිම්වල තැන්පත් වීමයි අධික වර්ෂාව සහිත කාලගුණික තත්ත්වේ නිසා කඳුකර ප්‍රදේශ සෝදාගෙන ගොස් එම පස්තට්ටු භූමියේ පහත් බිම්වල තැන්පත් වීමයි අධික වර්ෂාව සහිත කාලගුණය නිසා කඳුකර ප්‍රදේශ සෝදාගෙන ගොස් එම පස්තට්ටු භූමියේ පහත් බිම්වල තැන්පත් වීමයි එල ප්‍රශ්නංක 11 ශ්‍රී ලංකාවේ ප්‍රාග්ඓතිහාසික මානවයා මෙරට ජනාවාස ව්‍යාප්ත කරගත් ප්‍රදේශ ප්‍රධාන පරිසර කලාප 6කට වර්ග කළ හැකිය ඒ කලාප නම් කරන්න පිටු අංක 10 පෙරලන්න කැපිටල් A B C D E කියලා කලාප 6 හැබැයි ලියන්න එපා සුදු මහත්තයෝ ලියන්න එපා මම ඔයාට ඕක පාඩම් කරන්න කිව්ව නිකන් මන්ද අඳුන් කුඳුන් ඔය ටික විකාරයි නේද විකාරයි වගේ නේද මම අච්චුකට ගන්න පොඩ්ඩක්
ඉටු අංග 10 මෙන්න මෙහෙම කලාප හයක් තියෙනවා. අර්ධ ශුෂ්ක කලාපය, පහත රට වියලි කලාපය, පහත රට අතරමැදි වියලි කලාපය, තෙත් කලාපය, කඳු කර වියලි අතරමැදි කලාපය, ශුෂ්ක කලාපය. ටිකාරයිනි. ටියුබරයිනි. අපි මේක පාඩම් කරන්න පුළුවන් ලේසි ක්‍රමයකට හදාගත්තොත් මේ හය මැරුණත් පැයක් මතක තියේවි. අපි මෙන්න මේම හදාගන්න. ඔන්න. තෙනු අපි මේක හදාගමු. අපිට පාඩම් කරන්න පුළුවන් ෂෙඩියුල් එකට හදාගමු. ඔන්න බලන්න විනාඩියක් යන කලින් මේ හය පාඩම් කරනවා මැරුණත් මතක තියෙන විදිහට. ශුෂ්ක කලාපය එයාගේ නෝන අර්ධ ශුෂ්ක කලාපය ශුෂ්ක කලාපය එයාගේ නෝන අර්ධ ශුෂ්ක කලාපය පහත රට වියලි කලාපය එයාගේ නෝන පහත රට අතරමැදි වියලි කලාපය මේ හතර ගේමක් නෑ හොදේ ඒ කපල් සෙට් කරහන් කපල් සෙට් කරහන් ශුෂ්ක කලාපය අර්ධ ශුෂ්ක කලාපය පහතරට වීලි කලාපය පහතරට අතරමැදි වීලි කලාපය අඩෝ බලහන් ආඩම් කරන්න පුළුවන් ක්‍රම තියෙද්දි මතක තියාගන්න පුළුවන් ක්‍රම ශිල්ප හදාගන්න පුළුවන් කමක් තියෙද්දි ඉගෙනීම එපා කරවන්නේ තෝ විසින්ම තමයි. තොට ඉගෙනීම එපා වෙන්නේ තෝ නිසාම තමයි. වෙන කවුරුත් නිසාම නෙමෙයි පුතේ. තොපිට ඉගෙනීම එපා වෙන්නේ තොපි හින්දා. තොපිට ඉගෙනීම ආස වෙන්නේ තොපි හින්දා. ඔකේ. ශුෂ්ක කලාපය, අර්ධ ශුෂ්ක කලාපය, පහත රට වීලි කලාපය, පහත රට අතරමැදි වීලි කලාපය. අවසාන දෙන්නගේ කිසි මැචින් එකක් නැහැ හොඳේ. ඒ දෙන්න ගැලපෙන්නේ. මෙන්න මේ වචන දෙක අනිත් පැත්ත ගහන්න. අවසානකේදී මේ වචන දෙක අනිත් පැත්ත ගහන්න. ගන්න. කඳු කර වියලි අතරමැදි කලාපය. හරි. මෙච්චරයි ඔයාලට කරන්න දෙන්නේ. මේ හතර ගේමක් නෑනේ. ඇයි යකෝ කපල් දෙකක්? ඒ කපල් දෙක කියන් බෝඩ් එක බලන්න එපා. ශුෂ්ක කලාපය, අර්ධ ශුෂ්ක කලාපය. පහත රට වීලි කලාපය පහත රට අතරමැදි වීලි කලාපය ඔය අතර කියාගන්න බෑ රන්තුන් අය කියන ශුෂ්ක කලාපය අර්ධ ශුෂ්ක කලාපය පහත රට වීලි කලාපය පහත රට අතරමැදි වීලි කලාපය පහත් එක් කලාපය හයවෙනි එකේදී හයවෙනි එක ලියනකොටම සිහි බුද්ධියෙන් මතක් කරලා ආන් අර වචන දෙක අනිත් පැත්ත ගහන මේ දෙක මාරු කරා කඳු කර පහත රට නෙවෙයි හොඳේ කඳු කර වියලි අතර වැඩි කලාපේ ඔන්න හය දැන් ලියන්න පටපට ගාලා ඔන්න බෝඩ් එකේ තියෙනවා ශුෂ්ක කලාපය අර්ධ ශුෂ්ක කලාපය පහත රට වීලි කලාපය පහත රට අතර මැදි වීලි කලාපය එක් කලාපය මගේ ආදරණීය හිතාදරන ජනතාවනි අපි මේ රටේ ප්‍රාග්ඓතිහාසික මානවයන් ජීවත් වන කලාප ගැන සමීක්ෂණයක් කළා මේ රටේ ගල් යුගයේ මානවයා ප්‍රධාන දේශගුණික කලාප 6ක ජීවත් වුණා කියලා මගේ පියාණන් මට පවසා තිබෙනවා. ඒ තමයි ශුෂ්ක කලාපය, අර්ධ ශුෂ්ක කලාපය, පහත රට වීලි කලාපය, පහත රට අතරමැදි වීලි කලාපය, කෙත් කලාපය, කඳු කර අතරමැදි වීලි කලාපය. කඳු කර වීලි අතරමැදි කලාපය. ප්‍රේමදාසරත් තර දෙනවා දැන්. හරි ඔකේ. අපි ආවුදුරුවනේ. අපි මේ රටේ කරපු පුරාවිද්‍යාත්මක කැරීම් කටයුතු වලදී අපිට හම්බ වෙනවා මේ රටේ ගල් යුගයේ මානව ජීවත් වෙච්ච ප්‍රධාන කලාපයක් ගැන. ඒ තමයි ශුෂ්ක කලාපය, අර්ධ ශුෂ්ක කලාපය, ඒතර පහත රට අතරමැදි වීලි කලාපය, පහත රට වීලි කලාපය. මේ වගේ අපිට කලාප 6ක් හම්බ වෙනවා අපේ හාමුදුරුවනේ. රයිට් හයිලිවද? හරි. ඊළඟ ප්‍රශ්නය අහමු. අසුදු දැන් මේ පරිසර කලාප බෙදන්නේ කොහොමද? මේ පරිසර කලාප ප්‍රශ්නංක 12ට උත්තරේ. ප්‍රශ්නංක 12 කියවන්න. ඉහත පරිසර කලාප මේ දේශගුණික කලාප බෙදන්නේ කොහොමද?
මේ දේශූනික කලාප බෙදන්නේ කොහොමද? අංකදාල ගම් ඔළුව පැලෙන්න. අංකදාල තමයි ලියන්නේ. මං අහන්නේ මේ කලාප හය බෙදන්නේ කුමක් පදනම් කරගෙනද? තේරෙන්නේ නැද්ද? හා මම මෙහෙම අහන්නම් ගොනාට වගේ. හා එතකොට තේරෙයි ගොන්නම්බා. මේ ලෝකෙ මිනිස්සු ගැහණු සහ පිරිමි වශයෙන් කොටස් දෙකකට වර්ග කරන්නේ කුමක් පදනම් කරගෙනද? හේ දැන් තේරෙන්නේ තේරෙයි ගොන්නම්බා. ආය අහන්නේ මේ ලෝකෙ මිනිසුන් ගැහණු සහ පිරිමි වශයෙන් කොටස් දෙකකට වෙන් කරුණු ලබන්නේ කුමක් සැලකිල්ලට ගෙනද? කියව බලන්න උත්තරේ මොකද කියලා. ලිංගය පදනම් කරගෙන. හා ආන් මේ වගේ ප්‍රශ්නයක් මම අහන්නේ. මෙම පරිසර කලාප 6 එකිනෙකට බෙදා දක්වන්නේ කුමක් සැලකිල්ලටගෙනද? මේ කලාප 6 බෙදන්න මොකක් හරි නිර්ණායකයක් තියෙන්න එපයි. කොහොමද බෙදන්නේ? කවුද දන්නේ? මට උත්තර හාට් එකක් දෙන්න. මයික් එකක් දෙන්න. මයික් එක දෙන්න. කාට මයික් එක ඕනේ? මෙම දේශු රයි ධනුෂි. දක්ෂ දරුවෙක් වගේ ඉල්ලපු ගමන් මයික් එක කිල්ල. කියපු ගමන් මයික් එක කිල්ල. රයිට්. ධනුෂි උත්තරේ කියන්න. වාර්ෂික වර්ෂාපතන අගයන්වල වෙනස් වීම පදනම් කරගෙන උත්තරේ ලියන්න. වාර්ෂික වර්ෂාපතන අගයන්වල වෙනස්කම් මතක තියාගන්න. මේ පරිසර කලාප 6 බෙදා දැක්වීමේදී සැලකිල්ලට ගනු ලබන්නේ වාර්ෂික වර්ෂාපතන අගයන්වල වෙනස්කම්. වාර්ෂික වර්ෂාපතන අගයන්වල වෙනස්කම්. වාර්ෂික වර්ෂාපතන අගයන්වල වෙනස්කම්. වාර්ෂික වර්ෂාපතන අගයන්වල වෙනස්කම්. ප්‍රශ්නක 13 පහතරට තෙත් කලාපයේ විසූ මානවයන් වැඩි වශයෙන් ආහාරයට ගත්තේ කුමක්ද? පහතරට තෙත් කලාපයේ ජීවත් වූ මානවයෝ රට අභ්‍යන්තරයේ තෙත් කලාපේ රත්නපුර පැත්ත වගේ කිතුල් ගල වගේ වන් තෙත් කලාපේ මානවයෝ වැඩිපුර ආහාරයට ගත්තේ කුමක්ද? බෙල්ලන් වර්ග. බෙල්ලන් වර්ග. බෙල්ලන්. බෙල්ලන් වර්ග. ගොඩබිම ජීවත් වන බෙල්ලන් වර්ග. 14 පහතරට වීලි කලාපීය මානවයන් ආහාරයට පහතරට වීලි කලාපී. දැන් කලින් ප්‍රශ්නේ අහුවේ පහතරට තෙත් කලාපේ. පුතේ අහගන්න. කලින් ප්‍රශ්නේ අහන්නේ පහතරට තෙත් කලාපේ මානවයන් වැඩිපුර ආහාරයට ගත්තේ මොකද්ද කියලා. දැන් අහන්නේ පහතරට වීලි කලාපේ. පහතරට වීලි කලාපේ කියන්නේ බං දැන් හම්බන්තොට වීලි කලාපයක්. අපිට බං දැඩි වීලි. අපිට මෙහෙ බං එන රස්නේ බං අපේ පැත්තේ මානවයෝ. වියලි කලාපී මානවයන් වැඩිපුර ආහාරයට ගත්තේ මුවා ලියන. ඉත්තේව තලගොයා. අපට සිමි සුපිරි කෑමක් වන්නේ තලගොයා. තලගොයි තලගොයි සුපිරි ඈ. තලගොයා මුවා ඉත්තේව උඹලා ඊය ගන්න එපා හොඳේ. අන්න මුකුත් නැති වුණාම උඹලට කන්න වෙන්නේ ඕවා තමයි ඉතින්. ඊයයි ඌයයි ගන්න එපා. තලගොයා ඉත්තේව මුවා ආවා බල ඊයයි ගන්නකො දැන් කුකුල් මාස් කන්නේ නැද්ද? කුකුල පණුවනේ යකෝ කන්නේ. කුකුල තනි කර ඉන්නේ බං කාණු පල්ලි. ඈ කුකුල කන්නේම ජරාව පණුව කන්නේ. උඹලා කුකුල් මාස් කන්න ජරාව නැද්ද එතකොට? තලගොයා ගන්නකොට බං උඹලා නිකන් බඩේන. ඊයෝ තලගොයා බෝ. උඹ තලගොයා වමනෙච්චන බං තලගොයා. තලගොයා ගෙනකොට මුළු වමනෙච්චන. තලගොයා කා බුදුවම. යකෝ තොපි කුකුල් මාස් කන්නේ නැද්ද? ඉතින් යකෝ කුකුල කන්නේ බං පණුව මොනේ? කුකුල කුකුලෙක් ගිහිල්ලා තියපන් ඔය ජරා කාණුවන් ගාව කුකුල කාණු විතර පණු කොට කොට කයි කුකුල කාන්නේම ජරාවේ අකුත් අපි කුකුල් මාස් කන්නේ බෝ අය ඌරු මාස් කන්නේ ඌර තනි කර කන්නේ ජරාවනේ ඌර තනි කර කන්නේ බං ඌර කන්නේ බං ඌර මඩත් කර යමු ඉතින් යමු ඌර ඌරු මාස් කනවා කුකුල මාස් කනවා තලගොයා දැක්කලු තලගොයා දැන් අපි තලගොයා මතක කරන්න එපා හොඳේ තලගොයා ඉත්තේව මුවා ආවා ආවා රයිට් ඔන්න මං කිව්වා හොඳේ රයිට් ප්‍රශ්න අංක 15 දැනට නම් කොට ඇති ශ්‍රී ලංකාවේ පැරණි කැණීම් සිදු කර තිබෙන පැරණිතම දැනට ශ්‍රී ලංකාවේ කැණීම් කරලා හඳුනාගෙන තියෙන පැරණිම ප්‍රාග්ඓතිහාසික ජනාවාස දෙක මම පන්තිය පටන් ගත්තේ මේකෙන් ඔබ බලමු මතක වැඩෝ කවුද මතක වැඩෝ හාඩ් දෙන්න මට කියන්න දැනට ලංකාවෙන් හොයාගත්තු පැරණිම භූමිය ජනාවාසයේ කුමක්ද මානව සාධකමුනේ කොහෙද යකෝ ඒක වැරණම් ගහනෝ ගල්ගෙඩින් ඔළුව පැලෙන්නේ මම පන්තිය පටන් ගන්නද යකෝ මම අද සෙමිනේක පටන් ගන්නකොටම කිව්වේ ඒකේ අපේ රටට අවුරුදු 125,000ක මානව ඉතිහාසයක් තියෙනවා කියලා සාධකමුනේ කොහෙන්ද හම්බන්තොට දිස්ත්‍රික්කේ පතිරාජ වෙලේ ඕකේ එකක් අනේ සුදු ඔක මතක් කරන්න එපා
ඕක බරනම් පාඩම් බෑමද. ශ්‍රී ලංකාවෙන් හමුවි ශ්‍රී ලංකාවෙන් දැනට කැනීම් කරපු හඳුනාගෙන තිබෙන පැරණිම කාලය අතින් පැරණිම මානව ජනවාසය තමයි හම්බන්තොට දිස්ත්‍රික්කයේ පතිරාජ්‍ය වෙට. දෙවනියට ඉන්නෙත් හම්බන්තොර දිස්ත්‍රික්කයේම තනක් තමයි. දෙකම හම්බන්තොර තියෙන්නේ. ලංකාවේ තියෙන පැරණිම ජනවාස දෙක. ලංකාවෙන් ලංකාවේ තියෙන පැරණිම මානව ජනවාස දෙක දෙකම හම්බන්තොර දිස්ත්‍රික්කයේ එක පතිරාජ වෙල හම්බන්තොර දිස්ත්‍රික්කයේ පතිරාජ වෙල දෙක හම්බන්තොට දිස්ත්‍රික්කයේ බූන්දල වල්ලේ සොරි වල්ලේ නෙමෙයි වැල්ලේ ගංගොඩ බූන්දල වැල්ලේ ගංගොඩ හරවන්න පිටු අංක 13 මම පෙන්වන්නම් උත්තරේ පිටු අංක 13 හරවන මම පෙන්වන්නම් සර් අපි මෙච්චර කාල පාඩම් කරපු ඉතිහාසයයි දැන් ඔහි අපිට මේ කියදර ඉතිහාසයයි සර් අනේ අම්මපස ඔහි අපේ ගෙදර ඉන්න තිබ්බ සර් මම ඔහේ මලක් වගේ බලා ගන්නවා හරි ඒව ෂුවර් මම බලා ගෙදර හිටින බුල මට කන්න බොන දිලා නාවල පොවල හස්සන බලා ගන්නවා හා පිටු අංක 13 බලන්න පළවෙනි ඡේදයේ ඇතුළේ පිටු අංක 13 පළවෙනි ඡේදයේ ඇතුළේ මේ දෙක ඇති හම්බන්තොට දිස්ත්‍රික්කයේ පතිරාජ වෙලයි හම්බන්තොට දිස්ත්‍රික්කයේ බූන්දල වැල්ලේ ගංගොඩයි එල එල හම්බුණාද හම්බුණානම් මට රියැක්ෂන් එකක් දීප මට ඊළඟ ප්‍රශ්නට යන්න ඕනේ ආ හම්බුණානම් බඩක් ගන්න තියෙනවා පතිරාජ්‍යවල කරපු කැණීම් වලින් පතිරාජ්‍යවලට දීලා තියෙන කාල නිර්ණය කවුරුද කියද පතිරාජ්‍යවල කියන ජනවාසය අවුරුදු කීයක් පරණයිද 125000 එහෙනම් හොයන්න බූන්දල වැල්ලේ ගංගොඩ ජනවාසය අවුරුදු කීයක් පරණයි හම්බන්තොට බූන්දල වැල්ලේ ගංගොඩෙන් හඳුනාගත් ස්ථානය වසර කීයක් පරණ ස්ථානයක්ද 80000ක් සිතුමි මට හાર્ට් එකක් දෙනු ඈ සිතුමි මුකෝ බං ඒ මට හાર્ට් එකක් දුන්නු. Thank you සිතුමි. සිතුමිටත් මගේ. සිතුමි යොමෙන්න. සිතුමි මට හાર્ට් දෙනු 100 ගානට. Right. ඊළඟ ප්‍රශ්නේ. ප්‍රශ්න අංක 16 එහා පැත්තේ පිටුව ශ්‍රී ලංකාවේ සිදු කර ඇති පුරාවිද්‍යාත්මක කැණීම් වලින් ලැබී ඇති තොරතුරු අනුව මෙරට ප්‍රාග්ඓතිහාසික යුගය ලෙස හඳුන්වන ලබන කාල සීමාව මම කියුණේ ලංකාවේ මනුෂ්‍ය පැවැත්මේ අවදි තුනක් තියෙනවා කියලා ලංකාවේ මනුෂ්‍ය පැවැත්මේ අවදි තුනක් තියෙනවා ප්‍රාග්ඓතිහාසික යුගය පූර්ව ඓතිහාසික යුගය මුල් ඓතිහාසික යුගය මේ ප්‍රශ්නෙන් අහන්නේ ප්‍රාග් අර පළවෙනි යුගයේ ප්‍රාග්ඓතිහාසික අවදියට අයත් කාල සීමාව ලියන්න උත්තරේ මීට වසර 125000ක පෙර සිට උත්තර ලියන්න මීට වසර 125000කට පෙර සිට උත්තර ලියන්න මීට වසර 125000කට පෙර සිට උත්තර ලියන්න මීට වසර 125000කට පෙර සිට මීට වසර 125000කට පෙර සිට ක්‍රිස්තු පූර්ව 1800 පමණ දක්වා 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 ප්‍රශ්න අංක 17 පාහියන් දෙන්නම් අභ්‍යාසයක් පැලෙන්නම රයිට් අච්චුපත ගන්න ඒ බුදිය ගන්න එපා හොඳේ බක මූණා නැගලෙද එපා මෙතුක බය වෙලා නෑ ඔයට මේ කිව්වේ හැමෝටම කිව්වේ මට පේන්නේ නැහැ නේ සමහරු දැන් ඇඳේ බුදි ඇති දෙන්නම් හෝම්වර්ක් එකක් පිටු අංක 17 හරවන්න සෝරි පිටු අංක 13 හරවන්න 13 පිටු අංක 13 හරවන්න මම ඔයාලට පාඩම් කරවන්න හදන්නේ පිටු අංක 13 පින්තූර අභ්‍යාසයක් පිටු අංක 13 තියෙන ලොකු ගල් ගුහාවක් තියෙනවද මෙතුක මට ඔළුවෙන් දෙන්න උත්තරේ පිටු අංක 13 ගල් ගුහාවක් තියෙනවා ඔය ගල් ගුහාවට යටින් පින්තූරට යටින් චූටි විස්තර කිරීමක් තුන පොඩි අකුරෙන් හොඳට පාඩම් කරනවා මට කැමරෙකටම මයික් දෙන්න
පින්තූරට යටින් තියෙන චූටි අකුරු සම්පූර්ණයෙන්ම පාඩම් කරන්න එක වචනයක්වත් අතාරින්න එපා. ඊට පස්සේ මං 10 20 ගණන් කරලා නවතින කෙනාට මයික් දෙනවා. දැන් සමහර යනවා මොදි බුදු අම්මෝ බවඩේ සර් මං ගියෝ. පලයල්ල පලයල්ල ඕන කට්ටිය එන්නේ නැති කට්ටියයි. අර අපේ ගෲප් එකේ බර ගානක් ළමයි ඉන්නව මොන මගුලකට ඉන්නවද දන්නේ නැහැ බා. සෙමිනාරේට එන්න බැරි නෝ. අයින් කරලා දාන්න හරියන්නේ. උඹලා විතරක් තියාගෙන නැතිම අයින් කරලා දාන්න. රයිට්. ඔන්න මන් දැන් එක්කෙනෙක් අල්ල ගන්න හදන එක අංකම් බూరు තින්තින් නෝරු 10යි 20යි 30යි 40යි බය වෙන්න එපා අනුහර පහ වුණා 50යි දර්ශිත පහ වුණා 60යි සිතුමිත් පහ වුණා 70යි 80යි 90යි 100යි දෙවමි බාලසූරිය දෙවමි බාලසූරිය මයික් එක දුන්න ඕන්න දෙවමි මයික් ඔන් කරන්න දෙවමි බාලසූරිය දෙවමිගේ තාත්තේ දෙවමිගේ අම්මේ නැන්දම්මේ නෑ සෝරි අම්මේ දෙවමිගේ අම්මේ දෙවමි බාලසූරිය මයික් එක ගන්න ගන්නෑ වගේ ඊළඟ කාලල ගමු කෙත්නුල ඔන්න කෙත්නුල මයික් එක දුන්නා ගන්න කෙත්නුල මයික් එක දුන්නා ගන්න කෙත්නුලයෝ ආරයිට් ආවා කෙත්නුල පොඩ්ඩක් වීඩියෝ සොන් කරන්න පුතේ කියන්නේ ආන ලස්සන කොල්ලෙක් ඈ. ඔය වගේ කොල්ලෙක් ලබන කෙල්ලෙක් වෙන ෆීමන්ජෙක් වෙන්න රයිට් ඔකේ හරි නිකන් ගිවිලාසවට රයිට්. කෙත්නුල. මං අහන ප්‍රශ්න වලට උත්තර දිගනේ දිගනේ යන්න. පාහියන්ගල ගල් ගුහාවේ සම්පූර්ණ නම. ඌ දැන් බලන්නේ මල කෙලියයි. ඌ මෙච්චරලා මුදින්ද. පාහියන්ගල ගල් ගුහාවේ සම්පූර්ණ නම. බුලත් සිංහල පාහියන්ගල. කෙත්නුල කතාවකට ඇහෙන්නේ නෑ පුතේ. ඊළඟ ප්‍රශ්නේ පාහියංගල ගල් ගුහාව අයත්වන්නේ ශ්‍රී ලංකාවේ කවර දිස්ත්‍රික්කයටද? කලුතර. කලුතර දිස්ත්‍රික්කය. පාහියංගල අයිති වෙන්නේ කලුතර දිස්ත්‍රික්කයට නම් කුමන පළාතද? පොතේ නෑ දැන් ඔයා කල්පනා කරන්න ඕන කලුතර ළඟ මොන පළාතද කියලා. පාහියංගල ගල් ගුහාව අයිති වෙන්නේ කලුතර දිස්ත්‍රික්කයට නම් පාහියංගල ගල් ගුහාව අයත්වන්නේ ශ්‍රී ලංකාවේ කුමන පළාතකටද? කෙත්නුල චීෂතලියමුද? කෙත්නුල කොළඹ දිස්ත්‍රික්කයයි කලුතර දිස්ත්‍රික්කයයි ගම්පහ දිස්ත්‍රික්කයයි තුනම ඇති වෙන්නේ බස්නාහිර පළාතට. දැන් කෙත්නුල දැන් ඔයා කරුණු තුනක් දන්නවා. පාහියංගල ගල් ගුහාවේ සම්පූර්ණ නම බුලත් සිංහල පාහියංගල. අයත් වෙන්නේ කලුතර දිස්ත්‍රික්කයට. ඒ කියන්නේ අයත් වෙන පළාත බස්නාහිර පළාත. කෙත්නුල ඊළඟ ප්‍රශ්නේ. ඔය පාහියංගල ගල් ගුහාව ඇති වෙන්නේ අපි කතා කරපු අවදි තුනෙන් අපි මේ පාඩමේ අද තුනක් කතා මේ පාඩමේ අවදි තුනක් තියෙනවා. පාහියංගල ගල් ගුහාව අයිති වෙන්නේ මොන අවදියටද? ප්‍රාග්ඓතිහාසික අවදිය. ඒ කියන්නේ ගල් යුගයට. හරියට එක්ක ගල් යුගේ නැත්නම් ප්‍රාග්ඓතිහාසික අවදිය. ඊළඟ ප්‍රශ්නේ. කෙත්නුල ලංකාවේ පුරාවිද්‍යාත්මක පාහියංගල ගල් ගුහාවේ අවුරුදු ගාණක් කැණීම් කළා. අවුරුදු ගාණක් පරීක්ෂණ කළා. තාමත් ඒ පරීක්ෂණ අතර කරලා නැහැ. තාමත් දිගින් දිගටම යනවා. පාහියංගල ගල් ගුහාවේ පරීක්ෂණ තාම නතර වෙලා නැහැ. දැනට කරපු පරීක්ෂණ වලින් හෙළි වෙලා තියෙන විදිහට මේ පාහියංගල ගල් ගුහාව අවුරුදු කීයක් පරණයිද? ඒ කියන්නේ මේ ගල් ගුහාවේ අවුරුදු කීයකට කලින් මානෙ ඉඳලා තියෙනවද? වසර 38000. 38000කට. එළ නියමයි කෙත්නුල. අවුරුදු 38000කට කලින් මේ ගල් ගුහාව ඇතුලේ මානෙ ඉඳලා තියෙනවා. අවසාන ප්‍රශ්නේ. කෙත්නුල අපි දේශගුණික කලාප 6ක් කතා කළා. අපි අපේ රටේ දේශගුණික කලාප 6ක් කතා කළා. පාහියංගල ගල් ගුහාව අයිති වෙන්නේ කුමන දේශගුණික කලාපයකට? පාදරණ තෙත් කලාපි. පාදරණ තෙත් කලාපි. හරියට හරි. කෙත්නුලගේ අම්මේ. කෙත්නුල හොඳයි. අබුන් කටක් කවලා ඕක සරමක් ගහලා දොයි කරවන්න. එල කෙත්නුල. මේ මයි වෙල්ඩර් කෙත්නුල ඔගේ දිස්ත්‍රික්කේ මොකද්ද? ඔගේ ගම කොහෙද? බදුල්ලේ. බදුල්ලේ. බදුල්ලේ කොහෙද මුතේ? වැලිමඩ. මුතේ වාගේ ආලු සෙට් එක අපිට හිට අවශ්‍යයි. හරි සර්. ඔකේ වෙල්ඩර්. Thank you කෙත්නුල. තව එකක් අල්ලගමු. මයික් ඔන් වීඩියෝ සෝෆ් කරන් ඉන්නේ අප්පා.
දෙකෙත් දෙන්නේ ගිහිල්ලා බයෙන් ගිහිල්ලා පියානෝ ගියන් ගිහිල්ලා රයිට් ඕකේ පුතේ ප්‍රශ්න අංක 17 ඉඳලා මම උත්තර කියන්නේ ප්‍රශ්න අංක 17 ඉඳලා ප්‍රශ්න අංක 20 දක්වා 17 18 19 20 ඔය ප්‍රශ්න හතරටම උත්තර උත්තර තියෙනවා වසර කොපමණ කාලයක් පැරණි වේද අවුරුදු 38000 ශ්‍රී ලංකාවේ කවර දිස්ත්‍රික්කයට අයත් වේද කළුතර දිස්ත්‍රික්කය එම ගල්ගුහාව ශ්‍රී ලංකාවේ කවර අවධියකට අයත් වේද ප්‍රාග් ඓතිහාසික අවධිය කියලා කිව්වත් හරි ගල් යුගය කියලා කිව්වත් හරි පයිංගල ගල්ගුහාව යත් වෙන පරිසර කලාපේ නම් කරන්න පහතරට තෙත් කලාපය පහතරට තෙත් කලාපය ඔන්න අදින් පස්සේ ඔයාගේ ඉස්සරහට එන වාරි භාග වලට මේ ගල්ගුහාව දාලා ප්‍රශ්න ඇහුවොත් S2 වහගෙන පක්ෂ පැත්තේ උඩ දාලා ලියපන් ඈ රයිට් ඕකේ හරි දැන් ගල්ගුහාවේ සම්පූර්ණ නම දන්නවා අයත් දිස්ත්‍රික්කය දන්නවා පළාත දන්නවා අයත් වෙන දේශගුණික කලාපේ දන්නවා අයත් වෙන අවධිය දන්නවා අවුරුදු 38000ක් පරණයි තව දෙයක් කියන්නම් මේ ගල්ගුහාව දැනට මේ ගල්ගුහාවෙන් මානවයන් 9 දෙනෙකු යටට හොයාගෙන තියෙනවා දැනට මේ ගල්ගුහාවෙන් ප්‍රාගෛතිහාසික මානවයන් 9 දෙනෙකුගේ 9 දෙනෙකුගේ යටට හොයාගෙන තියෙනවා ඒකත් ලියා ගන්න ඕන කොයි හරි මානවයන් 9 දෙනෙකුගේ ඈත සැකල දැන් හොයාගෙන තියෙනවා මේ ගල්ගුහාවෙන් ප්‍රශ්න අංක 21 කිතුල්ගල බෙලෙන වසර කොපමණ කාලයක් පැරණි වේද උත්තරේ හොයන්න පිටු අංක 13 එම තියෙනවා පිටු අංක 13 උඩ පිටු අංක 13 උඩ තියෙනවා පිටු අංක 13 උඩ බලන්න උඩ පිටු අංක 13 උඩ බලන්න චේන් එක නාමාවලියක් ඇති නම් ලයිස්තුවක් ඇති පාහියංගල 38000ක් පරණයි කිතුල්ගල බෙලෙන අවුරුදු 24000ක් පරණයි 28000යි කිතුල්ගල බෙලෙන අවුරුදු 24000ක් පරණයි පාහියංගල 38000ක් පරණි ගල් ගුහාවක් කිතුල්ගල බෙලෙන අවුරුදු 28000යි ප්‍රශ්නක 22 ශ්‍රී ලංකාවේ ප්‍රාග්ගෛතිහාසික මානවයා ජනාවාස පිහිටුවා ගැනීමේදී සැලකිල්ලට ගත් සාධක මොනවාද? අනේ අම්මේ, ඕවම් ප්‍රශ්න දෝයි, ඕවම චූ ප්‍රශ්න, චූ ප්‍රශ්න බං ඕව චූ ප්‍රශ්න. සිලබස් එකක් ඕන්නේ නැ බං ওই ප්‍රශ්න වලට උත්තර ලියන්න. මෙතුක මේ වළං මහ චූ ප්‍රශ්නයක් නෙමෙයික මෙතුක. අපරාදේ ලකුණු 4ක්නේ. මේ වළං සාධක 4ක්. ඔන්න ලකුණු 4ක ප්‍රශ්නයක් මෙතුක. ආගන්න. ඔන්න සුදු අප්පච්චිලා අහගන්න ඈ සුදු අප්පච්චිලා පාඩම් කරන්නේ නැති කාලා කන්නේ සුදු අප්පච්චිලා අහගන්න ඔන්න අහගන්න සුදු මොනරක් ඉන්නව දැන් මේ පන්තියේ ඉන්නව 11 වසරේ ළමයි මේ පන්තියේ ඉන්නව මේ පාර ඕලෙවල් ලියන 11 වසරේ උන් ඉන්නවා උන්ට මේව බැරි නම් ඕයි මං බලෙන් අහන්නේ මේ අවුරුද්දේ ඕලෝලිය 2024 සෙට් එකක් මේකේ මේතර දැන් ඇති. යකෝ උඹලට මේව බැරි නම් ඕයි කාටද ඕයි පුළුවන්? රයිට්. මම වචන හතරයි බෝඩ් එකේ ලියන්නේ. මෙතුක මම බෝඩ් එකේ වචන හතරයි ලියන්නේ. ප්‍රශ්නෙන් අහන්නේ ප්‍රාග්ගෛතිහාසික මානවයෝ ජනාවාසයක් පිහිටුව ගන්නකොට මේ වතනකට බය වෙන්න එපා ජනාවාස පිහිටුවා ගැනීමේදී ඒ කියන්නේ ජීවත් වෙන්න තැනක් තෝරගන්නකොට ජනාවාස පිහිටුවා ගැනීමේදී ජනාවාස පිහිටුවා ගැනීමේදී සැලකිලිමත් වූ සාධක මේ ඔබ ප්‍රශ්න දුන්නු අපේ රටේ ගල් යුගයේ මානවයෝ ප්‍රාග්ගෛතිහාසික මානවයෝ ජීවත් වීමට සුදුසු තැනක් තෝරගන්නකොට එයා සලකා බලු කරුණු මොනවාද මං බෝඩ් එකේ වචන පහයි ලියන්නේ ඔන්න මගේ ෂෝට් නෝට් එක ඈ වචන පහකින් ෂෝට් නෝට් එකක් හදනවා තුන හතර පහ ජලය ආහාර ආශාන ගල්ගුහා එලිමහන් වාසස්ථාන දැන් ඔයා කල්පනා කරන තිසර මේ මොකද්ද කියලා 1 ජලය පහසුවෙන් ලබාගත හැකි තැනක් තෝරා ගැනීම ලියන්න පළවෙනි කරුණ ජලය පහසුවෙන් ලබාගත හැකි තැනක් තෝරා ගැනීම යකෝ මිනිස්සුන්ට නෙමෙයි යකෝ සතෙක්ට වුණත් බොන්න වතුර නැත්තම් උ එතන ඉන්නේ නැහැ මගේ රත්තරනේ
මේක කටපාඩම් කරන්න ඕනේ යකෝ. ඒ වෙලට හිතර ලියන්න හැකි. ධනුෂි සුදු මැණික මිනිස්සුන්ට විතරක් නෙමෙයි ඕනම සතෙකුට ඕනම ජීවියෙකුට ජලය නැතුව ජීවත් වීමට නොහැකිය. එම නිසා අංක 1 ජලය පහසුවෙන් ලබා ගත හැකි තැනක් තෝරා ගැනීම. ඒකට අපි නේබා. අපිට වතුර නැතත් කමක් නැහැ. අපිට කරන්ට් එක නැතත් කමක් නැහැ. අපිට පාසල් නැතත් කමක් නැහැ. අපිට ආහාර නැතත් කමක් නැහැ. අනේ අපිට Wi-Fi දෙන්න. අනේ අපිට GB දෙන්න. අනේ අපිට data දෙන්න. සිග්නල් නැත්නම් මට බැරියෝ. මේ බං. නූතන මිනිසයා, නූතන මේසාවක තිබෙන මූලික අවශ්‍යතා. ජංගම දුරකථන. Wi-Fi. ඔන්න බලහන් වර්තමානයේ ලෝකයේ මිනිසාගේ මූලික අවශ්‍යතා. TikTok, Tok Tok, Wi-Fi, data, GBO ne, phone ne kone. Sir, අපිට කැමරණ දැක්කමක් නෑ. අපිට data ඕනේ, data. හැබැයි මානවයොන්ට ජලය ඕනේ. ආහාර ලබා ගැනීම සඳහා ස්වාභාවික සම්පත් බහුල තැන් තෝරා ගැනීම. ලියන අංක 2. ආහාර ලබා ගැනීම සඳහා අවශ්‍ය ස්වාභාවික සම්පත්. ආහාර ලබා ගැනීම සඳහා අවශ්‍ය ස්වාභාවික සම්පත්. ආහාර ලබා ගැනීම සඳහා අවශ්‍ය ස්වාභාවික සම්පත්. ආහාර ලබා ගැනීම සඳහා අවශ්‍ය ස්වාභාවික සම්පත් බහුල තැන් තෝරා ගැනීම. මම දැන් කරුණු දෙකක් කිව්වා. ජලය පහසුවෙන් ලබා ගත හැකි තැනක් තෝරා ගැනීම, ආහාර සඳහා අවශ්‍ය ස්වාභාවික සම්පත් බහුල තැන් තෝරා ගැනීම. 3. පාෂ ගල් මෙවලම් සෑදීමට අවශ්‍ය පාෂාණ වර්ග. ගල් මෙවලම් සෑදීමට අවශ්‍ය පාෂාණ වර්ග බහුල තැන් තෝරා ගැනීම. තුන. වර්ෂාධික කාලවලදී ගල් ගුහාවල චූකිරි ගල් ගුහා වල ජීවත් වීම. වර්ෂාධික කාලවලදී ගල් ගුහාවල චූකිරීම නෙමෙයි ඔයි. වර්ෂාධික කාලවලදී, වර්ෂාව අධික කාලවලදී ගල් ගුහා බහුල තැන්වල ජීවත් වීම. වර්ෂාධික දැන් බල හිතාම මේවා බං මේ කොච්චර ලේසිදෝ ඉතිහාසෙ. වර්ෂාධික කාලවලදී ගල් ගුහා බහුල ප්‍රදේශවල ජීවත් වීම. අවසානෙක කණිප් පැත්ත, වියලි කාලවලදී එලිමහන් තැන්වල ජීවත් වීම. වියලි කාලවලදී එලිමහන් තැන්වල ජීවත් වීම. ඔන්න කරුණු පහ. අදින් පස්සේ මේ වගේ ප්‍රශ්නයක් ආවොත් විභාගෙට උත්තර නොලියනන් එන්න එපා. අහුවෙන්න එපා. හොඳ ආන ගලෙන් ඔලු කුඩු වෙනවා. රයිට්. ඕකේ. මෙන්න ප්‍රශ්නේ. ප්‍රාග්ඓතිහාසික මානවයන් ජනාවාස පිහිටුවා ගැනීමේදී සැලකිලිමත් වූ සාධක මොනවාද? වෙන විදිහකට අහන්නම්. අපේ රටේ ගල් යුගයේ මානවයෝ ජීවත් වෙන තැනක් තෝරගන්නකොට එයා සලකා බැලුවේ කරුණු මොනවාද? එහෙම නැත්නම් මේක තව විදිහකට එන්න පුළුවන්. ප්‍රාග්ඓතිහාසික මානවයන්ගේ ජනාවාසවල දැකිය හැකි මූලික ලක්ෂණ මොනවාද? ප්‍රාග්ඓතිහාසික මානවයාගේ ජනාවාසවල දැකිය හැකි මූලික ලක්ෂණ. ඒකත් ලියාගන්න. ප්ලීස් රික්වෙස්ට් එකක්. ඔය ප්‍රශ්නේ එන්න පුළුවන් තව විදිහක් තියෙනවා. මිල් කොයි පේපරේ කොහෙද තනක ලියාගන්න. ප්‍රාග්ඓතිහාසික මානවයාගේ ජනාවාසවල දැකිය හැකි මූලික ලක්ෂණ මොනවාද? ප්‍රශ්නාංක 23ට මම උත්තරේ ගන්න පටගල් ලියා ගන්න. මේ ප්‍රශ්නාංක 23ෙන් අහන්නේ අපේ රටේ ගල් යුගයේ මානවයන්ට ආහාර ලබා ගන්න පුළුවන් ස්වාභාවික සම්පත් බහුල කලාප නෝද කියලා අහන්නේ. ඒ කියන්නේ මෙයාලට ආහාර ලබා ගන්න පුළුවන්, මෙයාලට කෑම ආහාර ගොඩාක් ලබා ගන්න පුළුවන් කලාප නෝද කියලා අහනවා. 1. පහත රට වැසි වනාන්තර ප්‍රදේශ. ඕක තිනවා පිටුවංක 14.
ඕක තියෙනවා පිටු අංක 14 පහත රට වැසි වනාන්තර ප්‍රදේශ මුහුදු බඩ සෝරි පොඩි 4 මුහුදු බඩ කලපු හා විල්ලු ආශ්‍රිත ප්‍රදේශ මුහුදු බඩ කලපු හා ඔය දැන් හම්බන්තොට වගේ හිටපු මානවයෙක්ට එයා වෙරළාශ්‍රිත මානවයෙක්නේ නුහාරා හම්බන්තොට කියන්නේ මම හම්බන්තොට මගේ ගම හම්බන්තොට මම හම්බන්තොට ඉන්නේ හම්බන්තොට කියන්නේ නුහාරා මුහුදට ආසන්න කලාපයක් වෙරළාසන්න වෙරළාශ්‍රිත කලාපයක් එතකොට හම්බන්තොට දිස්ත්‍රික්කේ හිටපු ප්‍රාග්ඓතිහාසික මානවයොන්ට ඔය මුහුදු බඩ ප්‍රදේශවල තිබුණු කලපු මුහුදු බඩ කලපු හා විල්ලු ආශ්‍රිත ප්‍රදේශවල ජීවත් වෙන ආහාර තමයි ගොඩක්ම ලැබෙන්නේ. ඒ කියන්නේ ඔය මුහුදු බෙල්ලන් කරදී බෙල්ල වර්ග තමයි ගොඩක් අරගෙන ගන්නේ. right ප්‍රශ්න අංක ඊළඟ ප්‍රශ්නේ. ප්‍රශ්න අංක 24 ප්‍රාග්ඓතිහාසික මානවයන්ගේ ජනාවාස ප්‍රධාන ව්‍යුහ දෙකකට බෙදී හැකිය. ඊයා නල්ගුහා සහ එලිමන් වාස ස්ථාන. එයාගේ ජනාවාස ප්‍රධාන ව්‍යුහ දෙකකට දන්න පුළුවන්. එක ගල්ගුහා, දෙක එලිමන් වාස ස්ථාන. එක ගල්ගුහා, දෙක එලිමන් වාස ස්ථාන. කොලයක් කරා මෙන්න මේක අදගන්න. කොල කෑල්ලක් කරා මේක පඩගල අදගන්න. ප්ලීස් මේක අදගෙන කොහේ හරි පොතර මතක් වෙනකන් පොතර පාඩම් වෙනකන් කොහේ හරි මේක අරව ගන්න. ප්‍රාග් ඓතිහාසික මානවයාගේ ඔය එහෙම කියන්න ප්‍රාග් ඓතිහාසික මානවයාගේ ජනාවාස වල ව්‍යුහය වර්ගීකරණය අපේ රටේ හිටපු ගල්ුගේ මානවයන්ගේ වාසස්ථාන බං තේරුම් ගනි මේ සුද්ධ සිංහලෙන් කියන්නේ මේ රටේ ජීවත් වෙච්ච ප්‍රාග්ඓතිහාසික මානවයන්ගේ වාසස්ථාන වර්ග කරන්න පුළුවන් ප්‍රධාන කොටස් දෙක ගල්ගුවා එලිමහන් ස්ථාන ඊට පස්සේ ඒව ආයි වර්ග කරනවා අපි බෙදන් අපි මුලින්ම කොටස් දෙකකට බෙදා ගන්නවා ගල්ගුහාවල ජීවත් වෙලා තියෙනවා. එතකොට යාළගේ වාසස්ථාන ගල්ගුහා වාසස්ථාන තියෙනවා. සමහර වාසස්ථාන තියෙනවා ඒක ගල්ගුහා නෙමෙයි එලිමහන් වාසස්ථාන. එලිමහන් වාසස්ථාන නැත්නම් එලිමහන් පදවුරු. එලිමහන් පදවුරු. ඔන්න උදේ පාන්දර ඉස්සලා මේ දෙක පාඩම් කරගන්නෝ. ඔන්න උදේ පාන්දරම මේ දෙක පාඩම් කරගන්නෝ ඉස්සලා. ශ්‍රී ලංකාවේ ප්‍රාග්ඓතිහාසික මානවයාගේ වාසස්ථානවල ප්‍රධාන ව්‍යුහයන් දෙකයි. සමහර ඒවා ගල්ගුහා, සමහර එලිමහන් වාසස්ථාන. ගල්ගුහා ආයි බෙදෙනවා කලාප දෙකකට. අපේ රටේ දැනට කැලීම් කරපු ගල්ගුහා ටික ආයි කොටස් දෙකකට බෙදෙනවා. ඒ කොහොමද බංගි? කොහොමද? ගල්ගුහා කොහොමද බං කලාප දෙකකට බෙදන්නේ? ලොකු ගල් ගුහා පොඩි ගල් ගුහා නෑ ඒක සෙට් වෙන්නේ කළු ගල් ගුහා සුදු ගල් ගුහා නෑ ඒකත් සෙට් නෑ මට කියපන් ගල් ගුහා කොහමද දෙකට බෙදන්නේ කාටද පුළුවන් කාටද මයික් එක ඕනේ අපේ රටේ මානවයන් ජීවත් වෙච්ච ගල් ගුහා කොටස් දෙකට බෙදනවා කොහොමද බෙදන්නේ කාටද පුළුවන් ඔය අපේ පැත්තේ ලස්සන දරුවේ පාතරට තෙත් කලාපේ ගල් ගුහා ඔන්න මම දැන් මයික් එකක් දෙනවා දරුවෙට මේ ටික කටපාඩමෙන් කියන්න ඕනේ ප්‍රාග්ඓතිහාසික මානවයා ජීවත් වූ ගල්ගුහා ප්‍රධාන කලාප දෙකකට වෙන් කරනවා පහතරට තෙක් කලාපේ ගල්ගුහා පහතරට වීලි කලාපේ ගල්ගුහා දැන් මේ දෙකට උදාහරණ අපිට තියාගන්න ඕනේ ඔන්න තෙක් කලාපේ ගල්ගුහා ටිකක් පාහියන් ගල කුරු විට බට දොම්බල් එන්න කුරු විට බට දොම්බල් එන්න
ඔයේ කුරු විට බට දොබල්ලෙන්න කිතුල් ගල බෙල්ලෙන්න පහියංගල දමුරක් වෙලක්කමේ පහියංගල කුරු විට බට දොබල්ලෙන්න බෙල්ල බැද්දි පැලස්ස පහතරට තෙත් කල පෙගල් ගුහයි ලෙස අපි නම් පාඩම් කළේ අන්නේම රැපගත්තා ත්‍රලේසි රයිට් ආයි කිම් පහියංගල කුරු විට බට දොබල්ලෙන්න කිතුල් ගල බෙල්ලෙන්න පහතරට තෙත් කල පෙගල් ගුහයි ලෙස අපි මේවා පාඩම් කළේ හා පහියංගල කුරු විට බට දොබල්ලෙන්න කිතුල් ගල බෙල්ලෙන්න මේවා ලංකාවේ රට අභ්‍යන්තරයේ තියෙනවා අපි. බං කුරුවිට රත්නපුරේ තියෙන. කුරුවිට තියෙන රත්නපුර. එක්කලාමයක් නේ අපු. කිතුල්ගල. 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 කිතුල්ගල තියෙන්නේ කෑගල දිස්ත්‍රික්කයේ වෙන්න ඕනේ කියලා මං හිතනවා. කිතුල්ගල මතක විතර කෑගල දිස්ත්‍රික්කය. කිතුල්ගලයි තියෙන කෑගල. තෙත්කලාපේ මේ තුර තෙත්කලාපේ ගල්ගුහා තුන ලංකාවේ උයලි කලාපෙත් ගල්ගුහාම් බලන්න සීගිරිය පොතාන සීගිරිය අලිගල පිඳුරංගල සීගිරිය පොතාන සීගිරිය පොතාන පොතාන සීගිරිය පොතාන සීගිරියේ අලිගල පිදුරංගල පිදුරංගල කාල වේලාව අනුව මට පොඩ්ඩක් තව දවසක් දික් කරන්න සිද්ධ වෙයි වගේ මේ එහෙම වුණොත් මම හෙට තුන්වෙනි පාඩමේ ප්‍රශ්න 100ක් දෙන්නේ නැතුව මේක ඉදිරි ටික සාකච්ඡා කරන්න එනවා මට හිතවන්නේ මේ හොඳයි කියලා. ඔයාගේ අදහස් කොහොමද? මං chat දෙන්න. ඔබලට කිසි හදිසියක් නැහැ නේ බන්නේ. එනේ ලබන මාසෙම ඔලෝලිය යනවා කියලා. රයිට්. මම chat on කරනවා. මට ඔයාලගේ අදහස් පොඩ්ඩක් දෙන්න. හෙට තුන්වෙනි පාඩමට යන්නේ නැතුව දෙවනි පාඩමේ ඉතිරි ප්‍රශ්න ටිකම සාකච්ඡා කරමුද? හාද බෑඩ්. ඔන්න මම චැට් කරනවා. එනම් මහ ජනතාවගේ එනම් මගේ ආදරණීය හිතාදර මිත්‍රවරුන්ගේ ජනමත විචාරණේ අනුව ඔබ තමුන් වහන්සලාගේ මතයට අහුම්කම් දෙමින් ප්‍රජාතන්ත්‍රවාදීව මා තීරණය කරනවා. මගේ ආදරණීය පියාණන්ගේ නාමයේ අද සම්මන්ත්‍රණය මෙතනින් නිමා කොට හෙට දිනේදී ඔබ තමුන් වහන්සේලාට ඊට වඩා දැනෙන්න මේ ජනාවාස පාඩම මේකේ ඉතිරි කොටස හෙට දිනේදී අරගෙන එන බවට දිවිහිමියෙන් මා ඔබ තමුන් වහන්සේලාට පොරොන්දු වෙනවා. මගේ ආදරණීය හිතාදර ජනතාවනි මට ඡන්ද දුන්න තුනට කමක් නැහැ. බල පාඩම් කරපල්ලා. බල පාඩම් කරලා. මේ අධ්‍යාපන ගමනේ කෙලවම් පලයක්. එහෙනම් මං චුට්ටකට මොහොතක් හිටින් නවත්තනවා. හැමෝටම ජයෙන් ජයම වේවා. බුදු සරණයි, දෙවි පිහිටයි, ජේසු පිහිටයි. ආයුබෝවන් නමෝ බුද්දාය. අස්සලාමු අලයිකුම්. සුභ රාත්‍රිය. ගුඩ් නයිට්. බයි. අවශ්‍ය දෙයක් නම් මට ජීවත් ගන්න මගේ නම් එකේ. මගේ නම් එකට මැසේජ් එකක් දාලා වටින් ප්‍රශ්නේ මට මැසේජ් එකක් දාන්න. ඔයාගේ නම ගමස් වෙදී මට වරන හෙට වෙද්දි ඔයාගේ යාළුව හැමෝම ඒකිනම් බලාපොරොත්තු වෙනවා. ඔකේ ගුඩ් නයිට්. බයි.